ආයුබෝවන්. එතකොට දැන් අද අපි කතා කරන්නේ අලුත් පාඩමක්. ඒ තමයි තාපය. දැන් මේකේ මුල් කොටස් ටික අපි පන්තියේදී කතා කරා. එතකොට දැන් ආයෙත් මම මේ මුල් කොටස් ටික මතක් කරලා තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඕගොල්ලොන්ට අමතක ඇති කියලා හිතලා. එතකොට उष्णी අනිවාර්යෙන් ඕගොල්ලන්ට ස්ට්‍රක්චර් එකක් ලැබෙනවා. ස්ට්‍රක්චර් එකක් එනවා කියලා කියන්නේ 100 න් ලකුණු 5ක් එනවා. 200 න් ලකුණු 10යි 5ක් එනවා. ඒ වගේම අනිවාර්යෙන් ගැටලුවක් ලෙස එනවා රචනා ගැටලුවක්. ඒකේ 200 න් ලකුණු 15ක් එනවා. 100 න් 7.5ක් ඕගොල්ලන්ගේ පේපර් එකට එකතු වෙනවා. ඊට පස්සේ MCQs 6ක් හෝ 7ක්. එහෙම 6ක් හෝ 7ක් අහනවා අපි 6ක් කියමු. හරි MCQs 6ක්. संपूर्ण හරි එතකොට මේකේ යාන්ත්‍ර විද්‍යාවේ යෙදෙන ප්‍රමාණය ගොඩාක් අඩු නිසා වෙනමම ඉගෙන ගන්න පුළුවන් පාඩමක් දැන් කාට හරි ළමයෙක්ට යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්න තියෙනවා නම් ඒ යාන්ත්‍ර විද්‍යාවේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක කරලා මේ පාඩම හරියට අල්ලගත්තොත් එහෙනම් ඔයාලට විභාගෙට ලකුණු 19ක් 18ක් ඒ වගේ ප්‍රමාණයක් ඔයගොල්ලොන්ගේ ප්‍රශ්න පත්‍රෙට එකතු වෙන හොඳ පාඩමක් මේක විශාල පාඩමක් අනිවාර්යෙන්ම මේක ඉගෙන ගත යුතුම පාඩමක් වෙනවා හරි එතකොට දැන් අපි අද පටන් ගන්නෙ තාප මිතිය හරි ලියන පොතේ මාතෘකාව ඉස්සලම තාපය කියලා ලියන්න දැන් මේ පාඩමේ සමහර කොටස් මම සමහර පන්තිවල උගන්වලා තියෙන්නේ අපි ආයෙත් මුලින්ම සටහන සකස් කරගමු ඒ කිසි ගැටලුවක් නැහැ සමහර ළමයිට අමතක ඇති සමහර ළමයිට මතක ළමයි ඇති මතක ළමයිට ආයෙ ටිකක් මතක් කරගන්න ඒක හොඳ අවස්ථාවක් ඒ හින්දා ලියන මාතෘකාව තාපය තාපයේ මාතෘකාව හරි දැන් ඉස්සලාම මේ තාපය කියලා කියන්නේ මොකක්ද කියලා අපි දල වශයෙන් හඳුනාගමු තාපය කියලා කියන්නේ අපේ හැමත සංවේදී වන ශක්ති විශේෂය අපේ හැමත සංවේදී වන ශක්ති විශේෂය තමයි අපි තාපය කියලා හඳුන්වන්නේ ඇසට සංවේදී වන ශක්ති විශේෂය ගැන දැන් කලින් පාඩමේ අපි ඉගෙන ගත්ත ආලෝකය ගැන එතකොට මෙතනදී අපි ඉගෙන ගන්නේ අපේ හැමත සංවේදී වන ශක්ති විශේෂය ගැන එතකොට අපිට අපේ හැමත සංවේදී වන මේ ශක්ති විශේෂය සමන්විත වෙන්නේ අදෝරක්ත කිරණ ලෙස අපි හඳුන්වන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ රතු ආලෝකයට කලින් තියෙන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ රතු ආලෝකයට වඩා තරංග ආයාමයේ වැඩි පරාසයක් තුළ පවතින විද්‍යුත් චුම්බක තරංග වලින් තමයි මේ තාපය කියන ශක්ති විශේෂය සමන්විත වෙන්නේ. පැහැදිලිද? එතකොට අපේ හැමත සංවේදී වන මේ තාපය කියන ශක්ති විශේෂය සමන්විත වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වලින්. අපි ඒව හඳුන්වනවා අදෝ රක්ත කිරණ කියලා. තේරුණාද? අදෝ රක්ත කිරණ කියලා අපි හඳුන්වන විද්‍යුත් චුම්බක තරංග වලින් තමයි මේ තාපය කියන ශක්ති විශේෂය සමන්විත වෙන්නේ. හරි. එහෙනම් පිළිවෙලට බලන්න මුලින්ම අපි ලියාගමු මේක. ලියන මේ විදියට මිනිස් ඇසට සංවේදී වන මිනිස් ඇසට සංවේදී වන ශක්ති විශේෂය තාපය ලෙස හඳුන්වයි මිනිස් ඇසට සංවේදී වන ශක්ති විශේෂය තාපය ලෙස හඳුන්වයි මිනිස් සමට සංවේදී වන
ශක්ති විශේෂය මිනිස් සමට සංවේදී වන ශක්ති විශේෂය ඇසර නෙමෙයි සමට මිනිස් සමට සංවේදී වන ශක්ති විශේෂය තාපය ලෙස හඳුන්වයි හරි යටින් තරුවක් දාලා ලියන්න විදුත් චුම්බක වර්ණාවලියේ අදෝරක්ත කිරණවලින් විදුත් චුම්බක වර්ණාවලියේ අදෝරක්ත කිරණවලින් විදුත් චුම්බක වර්ණාවලියේ අදෝරක්ත කිරණවලින් තාපය සමන්විත වී තාපය සමන්විත වී හරි ඊට පස්සේ ලියන අනුමාත්‍රිකාව තාප මිතිය තාප මිතිය තාප මිතිය තාප මිතිය හරි මේ තාප මිතියදී අපි සාකච්ඡා කරන්නේ තාප ශක්තිය මැනීම පිළිබඳව පද්ධතියකට ලබා දෙන සහ පද්ධතියකින් ඉවත් කරන තාප ශක්තිය මැනීම තමයි මේ තාප මිතියදී අපි සාකච්ඡා කරන්නේ හරි එහෙනම් තාප මිතිය යටතේ ලියාගමු මේ විදියට පද්ධතියකට සපයනකෝ පද්ධතියකට සපයනකෝ පද්ධතියකින් 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 ඉවත් කරගන්න පද්ධතියකින් ඉවත් කරගන්න තාප ප්‍රමාණය මැනීම තාප ප්‍රමාණය මැනීම තාප මිතියේදී සිදු කරනු ලබයි තාප මිතියේදී සිදු කරනු ලබයි මැනීම තාප මිතියේදී සිදු කරනු ලබයි තාප මිතියේදී සිදු කරනු ලබයි තාප මිතියේදී සිදු කරනු ලබයි හරි එතකොට මේ තාප මිතිය යටතේ අපි දැන් ඉස්සල්ලාම ඉගෙන ගන්න සංකල්ප දෙකක් තියෙනවා දැන් ඒ දෙක මේ වෙනකොට ඕගොල්ලෝ හැමෝම වගේ දන්න දෙයක් සාමාන්‍ය පිළිවිත් අපි ඉගෙන ගන්නවා ඒක තාප මිතිය යටතේ මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන භෞතික රාශිය එහෙම නැත්නම් සංකල්පය තමයි විශිෂ්ට තාප ධාරිතාව විශිෂ්ට තාප ධාරිතාව ඊළඟට තාප ධාරිතාව හරි මේ විශිෂ්ට තාප ධාරිතාව අපි සංකේතවත් කරනවා කැපිටල් S O සිම්පල් C වලින් තාප ධාරිතාව අපි කැපිටල් C වලින් සංකේතවත් කරනවා හරි එතකොට මේ විශිෂ්ට තාප ධාරිතාව ස්පෙસિෆික් හීට් කැපැසිටි කියන එක තමයි S O C වලින් සංකේතවත් කරන්නේ මේ හීට් කැපැසිටි කියන එක තමයි සී වලින් සංකේතවත් කරන්න. හරි. එතකොට දැන් අපි බලමු මේ දෙක මොකක්ද කියලා. රයිට්. ලියන මුලින්ම අනුමාත්‍රිකාව විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට තාප ධාරිතාව. සංකේතය කැපිටල් S හෝ සිම්පල් C. විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට තාප ධාරිතාව හරි එතකොට විශිෂ්ට තාප ධාරිතාව කියලා කියන්නේ අපි කිසියම් ද්‍රව්‍යකින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරගෙන ඒ කිලෝග්‍රෑම් එකක ස්කන්ධේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළනම් වන්න ලබා දෙන්න ඕනි තාප ප්‍රමාණය. එහෙම නැත්නම් කිසියම් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් හෝ කෙල්වින් එකකින් අඩු කරන්න ඉවත් කළ යුතු තාප ප්‍රමාණය අපි හඳුන්වනවා
अदाल द्रव्य विशिष्ट तापधारिताव එතකොට මේ විශිෂ්ටතාවධාරිතාව කියලා කියන්නේ ඒ අදාළ ද්‍රව්‍ය මත පමණක් රඳාපවතින නියතයක්. තේරුණාද? ජලයට එක විශිෂ්ටතාවධාරිතාවක් තියෙනවා. පොල් තෙල් වලට තවත් විශිෂ්ටතාවධාරිතාවක් තියෙනවා. වානේ වලට තව විශිෂ්ටතාවධාරිතාවක් තියෙනවා. ඔය ආකාරයි. හරිද? රයිට්. එතකොට ඔන විශිෂ්ටතාවධාරිතාව කියලා කියන්නේ මේ වෙලාවෙන් පාඩම් කරගමු. රයිට්. මේකේ තාප මිතිය කියලා කියන්නේ ටිකක් මේකත් එක්ක ඊට පස්සේ අපි ගුප්ත තාප ඉගෙන ගත්තාන් පස්සේ विभाग विशाल प्रमाण प्रश्न दिएमण उष्णाप्ते सेल्सियस अंशक एककिन हो सेल्सियस अंशक एककिन हो सेल्सियस अंशक एककिन हो केल्विन एककिन सेल्सियस अंशक एककिन हो केल्विन एककिन सेल्सियस अंशक एककिन हो केल्विन एककिन इहला नैनवीमट लबा दीयुतु ताप प्रमाणय को लबादीत ताप प्रमाणे हो यही उष्णाते सेल्सियस अंश के एककिन हो केल्विन एककिन अडुगिरी मत इवत कलेतु ताप प्रमाणे अदाल द्रव्य विशिष्ट तापधारितावले सहंदुन्वाय अदाल द्रव्य विशिष्ट तापधारितावले सहंदुन्वाय අදාළ ද්‍රව්‍ය විශිෂ්ට තාපධාරිතාව ලෙස හඳුන්වයි. හරි. රතු බෑණෙන් තරුවක් අරන් දාලා ලියන්න මේ විදිහට රතු බෑණෙන් තරුවක් දාලා ලියන්න. විශිෂ්ට තාපධාරිතාව අදාළ ද්‍රව්‍ය මත පමණක් රඳාපවතින විශිෂ්ට තාපධාරිතාව අදාළ ද්‍රව්‍ය මත පමණක් රඳාපවතින विशिष्ट तापधारिताव अदाल द्रव्य मत पमना प्रदा पवती नियतेकी विशिष्ट तापधारिताव अदाल द्रव्य मत पमना प्रदा पवती नियतेकी हाय देखो तो ना दी मेथी ने डेल्टा क्यू समानाय एम एस डेल्टा पी टा के ना संबंध ताव बेटर में एस वापिस संबंध कराना पड़ेगा हाय ओके मैं डेल्टा क्यू के लिए क्या नहीं लाभांश में तापे ना तापे लाभांश देने पर वास्तविक उष्णता वैरी बनो तो ना मेथी ने लाभांश तापे है इमने तब उरागत तापे तो उटा नहीं का उष्णता वैरी बीम है मेथी ने ඉවත්කල තාපේන ඉවත්කල තාපේන මේ තියෙන්නේ අඩු උෂ්ණත්වය අඩු උෂ්ණත්වය පැහැදිලිද එතකොට මේක ස්කන්ධය මේ තියෙන විශිෂ්ට තාපධාරිතාව මේ තියෙන ස්කන්ධය මේක විශිෂ්ට තාපධාරිතාව හරිද
එතකොට මෙන්න මේ සමීකරණය යටින් ලියා ගන්න. මේ සමීකරණය යටින් ලියා ගන්න. හරි ආ බලන්න මේක ලියාගත කට්ටිය පොඩ්ඩක් අතුස්සන් හොඳයි හරි එතකොට දැන් ඊළඟට අපිට මෙතනින් බලන්න පුළුවන් බලන්න හොඳට මේක මේ S උක්ත කරොත් එහෙම S කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව උක්ත කරොත්ින් ඩෙල්ටා Q කියලා කියන්නේ තාපය තාපය මනින් ජූල් වලින් මෙතන තියෙන්නේ M ඊට පස්සේ යට ආයේ තියෙනවා ඩෙල්ටා තීටා දැන් බලන්න එහෙනම් SI S කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව SI ඒකකය ඒකකය ගත්තොතින් අපිට ලියන්න පුළුවන් මෙතන තියෙන්නේ ජූල් එහෙනම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා මේක අපිට ලියන්න පුළුවන් මෙතන කිලෝග්‍රෑම් මේක සෙල්සියස් අංශක මේක ජූල් වලින් වයින නිසා හරිද රයිට් එතකොට ඔය විදිහට තමයි අපිට ඒක ලියා ගන්න පුළුවන් වෙන්නේ හරි එහෙනම් SI ඒකකය SI ඒකකය සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා අපිට ලියා ගන්න පුළුවන් සටහන් කරගමු හොඳයි හරි එතකොට බලන්න ඊට පස්සේ දැන් ඔන්න අපි විශිෂ්ටතාව ධාරිතාව කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන ඉවරයි විශිෂ්ටතාව ධාරිතාව රඳාපවතින්නේ අදාළ ද්‍රව්‍ය මත විතරයි ඒතොර ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වෙන වෙනම තියෙන මොනවද විශිෂ්ටතාව ධාරිතාවන් තියෙන ඊට පස්සේ බලන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම හරි හොඳයි ඊට පස්සේ ලියන අනුමාර්තකව තාප ධාරිතාව C තාප ධාරිතාව මේ කැපිටල් C වලින් තමයි හඳුන්වන්නේ තාප ධාරිතාව එතකොට තාප ධාරිතාව කියලා කියන්නේ මෙන්න මේකට. තාප ධාරිතාව කියලා කියන්නේ කිසියම් වස්තුවක. ඒතර කිසියම් වස්තුවක කිව්වොත් නිශ්චිත ස්කන්ධයක් නැහැ. හරි? වස්තුවකට ගන්න පුළුවන් ස්කන්ධ වෙනස් වෙනවානේ. හරි? එතකොට සිලින්ඩරයක්, ගෝලයක් ඔය විදිහට ගත්තොත් අපි සලකන ඕනෑම වස්තුවක කිසියම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැන්වීමට අවශ්‍ය තාප ප්‍රමාණය එහෙම නැත්නම් සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් උෂ්ණත්වය අඩු කරන්න
ඉවක්කලියුතු තාප ප්‍රමාණය තමයි අපි හඳුන්වන්නේ තාප ධාරිතාව කියලා. එතකොට දැන් ඔබ ගත්තොත් එහෙම වස්තුවක් කිව්වොත් අපි ඒක ස්කන්ධ දන්නේ නැහැ. වස්තුවෙන් වස්තුවට ස්කන්ධ වෙනස් වෙන හින්දා අපිට ඒකට m කියලා දාගන්න. හා මෙයා ස්කන්ධ m කිලෝග්‍රෑම්. හරි මේක තමයි වස්තුව. එතකොට මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් එහෙම නැත්නම් කෙල්වින් 1කින් ඉහළ නම් වන්න ලබා දෙන්න ඕනේ තාප ප්‍රමාණය. එහෙම නැත්නම් සෙල්සියස් අංශක 1කින් එහෙම නැත්නම් කෙල්වින් 1කින් උෂ්ණත්වය අඩු කරන්න ඉවත් කළ යුතු තාප ප්‍රමාණය. අපි හඳුන්වනවා අදාළ වස්තුවේ තාප ධාරිතාව කියලා. තේරුණාද? එතකොට මෙතන තාප ධාරිතාව. තාප ධාරිතාව. හරි. දැන් උතන බලන්න. එතකොට අපි ගත්තොත් එහෙම මේ තාප ධාරිතාව කියන එක කෙනා රඳාපවතින්නේ සාධක දෙකක් මත. දැන් වස්තුවෙන් වස්තුවට ස්කන්ධය වෙනස් වෙනවානේ. ස්කන්ධය වෙනස් වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ අදාළ වස්තුවේ එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන එක වුණා. දැන් ජල ස්කන්ධයක් ගන්න ජලය ගන්න. හරි. ජල කිලෝග්‍රෑම් 2ක තාප ධාරිතාව නෙවෙයි ජල කිලෝග්‍රෑම් 100ක තාප ධාරිතාවයි. තේරුණාද? ජල කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය නෙවෙයි යොනි වෙන්නේ ජලයේ කිලෝග්‍රෑම් 100ක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1කින් වැඩි කරා. ඒ හින්දා දැන් මේ කිසියම් වස්තුවක කිව්වොත් නිශ්චිත ස්කන්ධයක් සඳහා නොවන නිසා මේ තාප ධාරිතාව කියන එකේනා එකම ද්‍රව්‍යයෙන් සාධකු වස්තු කිහිපයක් ගත්තත් වෙනස් වෙනවා. හේතුව මොකක් වෙනස් වීම නිසාද? ඒ තමයි අදාළ වස්තුවේ ස්කන්ධ වෙනස් වීම නිසා. එහෙනම් මේ තාප ධාරිතාව රඳාපවතිනවා ස්කන්ධය. ඒ වගේම අපි හිතමුකෝ එකම ස්කන්ධේ තියෙන වස්තු දෙකක් ගත්තා කියලා. හැබැයි ද්‍රව්‍ය දෙකකින් නම් හදලා තියෙන්නේ. අන්න තාප ධාරිතාව මොනව වෙනවද? වෙනස් වෙනවා. එහෙනම් අංග දෙක තමයි වස්තුව සාදා ඇති ද්‍රව්‍ය. එහෙනම් තාප ධාරිතාව සාධක දෙකක් මත රඳාපවතිනවා ස්කන්ධය සහ වස්තුව සාදා ඇති ද්‍රව්‍ය. විශිෂ්ට තාප ධාරිතාව නිශ්චිත ස්කන්ධයකට අර්ථ දක්වලා තියෙන හින්දා ඒක රඳාපවතින්නේ අදාළ ද්‍රව්‍ය මත පමණයි. හරිද? රයිට්. එතකොට තාප ධාරිතාවයට තේනම් අපි ලියමු. ලියන්න මේ විදිහට තාප ධාරිතාව කියලා මාතෘකාව ලිව්වා. ඒක යටතේ ලියා ගන්න. किसी वस्तु का उष्णत्व सेल्सियस अंशक 1කින් හෝ කෙල්වින් 1කින් सेल्सियस अंशक 1කින් හෝ කෙල්වින් 1කින් सेल्सियस अंशक 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට सेल्सियस अंशक 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය ඉහළ නැන්වීමට අවශ්‍ය තාප ප්‍රමාණය හෝ එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් අඩු කිරීමට ඉවත් කළ යුතු තාප ප්‍රමාණය එම වස්තුවේ තාප ධාරිතාව ලෙස හඳුන්වයි
හරි. එතකොට දැන් ඔන්න ඒක හරි. දැන් බලන්න මේ ලියන යටින් තරුවක් දාලා මේ විදියට තාප ධාරිතාව සාධක දෙකක් මත රඳා පවතී. තාප ධාරිතාව සාධක දෙකක් මත රඳා පවතී. තාප ධාරිතාව සාධක දෙකක් මත රඳා පවතී. අංක 1 තාප ධාරිතාව සාධක දෙකක් මත රඳා පවතී. අංක 1 අංක 1 වස්තුවේ ස්කන්ධය අංක 1 වස්තුවේ ස්කන්ධය අංක 2 වස්තුව සාදායති ද්‍රව්‍ය අංක 2 වස්තුව සාදායති ද්‍රව්‍ය අංක 2 වස්තුව සාදායති ද්‍රව්‍ය හරි එතකොට ඔන්න ඒ දෙක හරි දැන් ඊට පස්සේ අපි බලමු මේ තාප ධාරිතාව विशिष्ट ताप धारिता वाले का संबंध देवी ने कोहमत दे किया। दें मेथी ने वस्तु अपना मैं आगे स्कांदे इम स्कांदे मैं आगे विशिष्ट ताप धारिता वाले इसना वीता धा दें विशिष्ट ताप धारिता वाले किया किया नहीं किलोग्राम एकक उष्णत्वे सेल्सियस एककिन इहर नंगवन्न अवश्य ताप प्रमाणे हरिद एहना किलोग्राम एम प्रमाणेक उष्णत्वे सेल्सियस एककिन इहर नंगवन्न अवश्य ताप प्रमाणे वेन्नी एम वारयक किस्नी एतकोट किलोग्राम एम प्रमाणेक ए कियन्ने मे वस्तुवे उष्णत्वे सेल्सियस एककिन इहर नंगवन्न अवश्य ताप प्रमाणे तमाई अपि कियन्नी ताप धारिताव किया। इन आप उते में भी लती है निकाउंड ताप धारिताव। आप इन्हें ना लिया ना पुरवां वस्तु का ताप धारिताव समान आए इसकां देवार या विशिष्ट ताप धारिताव किया। हरे दे। राइट के तो बोलते सी के लती आने में तो हम उन्हें लती है ना वां। हरे। राइट के तो बोलते में ना मेंट का भी सकाहान कर गामुं ධාරිතාව දැන් මේ වගේ සටහනකින් මේක මතක තියාගත්තා නම් මේක ඔයගොල්ලන්ට දිගටම හොඳට මතක රැඳෙනවා හරි මේ ටික ලියාගමු රූප සටහන ඉඳලා හොඳයි එතකොට දැන් ඊට පස්සේ මේ ටික ලියාගෙන ඉවර කට්ටිය ගොඩක් අතුස්සා හරි දැන් ලියන්න යටින් ඊට පස්සේ මේක ඔයගොල්ලොට මතකෙන් ලියන්න පුළුවන් ඒ තමයි තාප ධාරිතාවේ SI එක කියේ තාප ධාරිතාවේ SI ඒකකය SI ඒකකය ගත්තොත් එහෙම තාප ධාරිතාව අපිට ලියන්න පුළුවන් බලන්න මෙතන නිකන් හිතලා ගන්න එක පාට දැන් මෙතන අපි ගත්තොත් කිසියම් ස්කන්ධයක් හොඳයි එතකොට දැන් ওই විදිහට ගත්තොත් එහෙම ඔන්න අපි දැන් තාප ධාරිතාවේ ඒකකය මතක තියාගන්න සෙල්සියස් අංශකයට ජූල් සෙල්සියස් අංශකයට ජූල් හරි राइट इतना कोटे ताप धारिता वसा विशिष्ट ताप धारिता कतागल लिवर है ताप मितीय पार्ट में उन्हें मूली को कोटा स्पीकर मूली का संकल्प देखकर अपने सिद्धा सिद्धांत वशिन सागर चागल लिवर है हर इतना कोटे वो यार लगा हमें ट्यूट टेक ऐसी मैं पांती वाले में का दून ना हर इतना कोटे मैं के आप में खाली में गान है दुआ रा� පළවෙනි ගාන ටග් ගාලා මේකෙන් හදන්න පළවෙනි ගාන
හරි බලන්න පළවෙනි ගානේ කියනවා ස්කන්ධය දශම එකයි කිය කියවන තඹ කැලරිමීටරයක් තුල සෙල්සියස් විශ්ව උෂ්ණත්වයේ ඇති ජලය දශම පහක ප්‍රමාණයක් අඩංගු වී ජලයේ විශිෂ්ටතාව ධාරිතාව 4200ද තඹවල විශිෂ්ටතාව ධාරිතාව කෙල්විනයට කිලෝග්‍රෑම්වල ජූල් 400ද වී ජලයේ උෂ්ණත්වයේ සෙල්සියස් 70 දක්වා ඉහළ නැංවීම සඳහා ඊට ලබා දී යුතු තාපය සොයන්න. හරි. එතකොට දැන් උතනදී ජලය අන්තර්ගත වෙලා තියෙන වාජනයක ජලයේ උෂ්ණත්වය 70 දක්වා ඉහළ නැංවන්න නම් අනිවාර්යයෙන්ම බඳුනේ උෂ්ණත්වයත් 70 දක්වා ඉහළ නැංවෙන්න ඕනි. එතකොට මෙතනදී මේ ලබා දී යුතු තාපය හොයනකොට ජලයට සහ බඳුනට කියන දෙදෙනාටම ලබා දී යුතු තාපය වෙන වෙනම හොයලා එකතු වෙන්න ඕනි. හරි. එතකොට බලන්න මේක හරි ලේසි ගන්න. ඒක හදලා ඉවර වුණොත් එහෙම තුන්වෙනි ගැටලුව හදන්න ඕනි. ඒක හදලා ඉවර වුණොත් තුන්වෙනි ගැටලුව හදන්න ඕනි. මේ විදිහට එතකොට බලන්න හරි මේක තියෙනවා මේ බඳුනේ ස්කන්ධයේ දශම එකක තඹ කැලරිමීටරයක් තියෙන දශම පහක් ජලය අන්තර්ගත කරලා තියෙන. එතකොට මේක දශම 1 kg බඳුනේ ඇතුළේ තියෙන ජලය දශම 5 kg ජලයේ විශිෂ්ටතාව ධාරිතාව 4200යි බඳුනේ විශිෂ්ටතාව ධාරිතාව අපිට දීලා තියෙනවා 400යි කියලා. එතකොට බඳුනේ 400යි. දැන් මේක තියෙන්නේ සෙල්සියස් අංශක 20 තියෙන ඒවා 50ට වැඩි කරන්න ඕනේ. එතකොට සෙල්සියස් අංශක 20 තියෙන ජලය සෙල්සියස් අංශක 70ට වැඩි කරන්න ඕනේ. හරි. දැන් මේකට ලබා දිය යුතු මුළු තාපය Q නම් Q මට ලියන්න පුළුවන් M1 S1 डेल्टा थीटा धन mw sw डेल्टा थीटा මේ තියෙන බඳුන උරාගත් තාපය මේ තියෙන ජලය උරාගත් තාපය පොදු සාධකයේ විදිහට ඩෙල්ටා තීට එළියට ගන්න පුළුවන් දෙන්නම ආරම්භයේ ඉන්නේ 20 දෙන්නම අවසානයේ ඉන්නේ 70 එහෙනම් මට මේ විදිහට මේක සුළු කරගෙන ලියන්න පුළුවන් දශමයක ගුණ කිරීම 400 ධන දශම පහ ගුණ කිරීම 4200 මේක වැඩි වෙන්න ඕනි උෂ්ණත වෙනස වෙන්නේ 70 වරින 20 ඔය විදිහට. එතකොට ඔතනින් අපිට එනවා 2140 ගුණ කිරීම 50. හරි ජූල්. එතකොට කිලෝ ජූල් වලින් ගත්තොතින් 107යි කිලෝ ජූල්. 107 කිලෝ ජූල් කියලා නමත් උත්තරේ ඔය විදියට 107 කිලෝ ජූල් හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තුන්වෙනි ගානේ මෙන්න මෙහෙම කියනවා ශමතාවේ 150යි වොට් වන විද්‍යුත් තාපන ගිල්ලුම් දඟරයක් ජලය දශම පහක් අඩංගු ඇලුමිනියම් බඳුනක් තුල ගිල්වා ඇත. ඇලුමිනියම් බඳුනේ තාප ධාරිතාව කිලෝග්‍රෑම්යට ජූල් 1200ක්ද ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200ක්ද වේ. දඟරය මිනිත්තු 5ක් ක්‍රියා කළ විට ජලයේ උෂ්ණත්ව වැඩිවීම සොයන්න. දඟරය මිනිත්තු 5ක් ක්‍රියා කළ විට ජලයේ උෂ්ණත්ව වැඩිවීම සොයන්න පරිසරයට තාප හානි නොවන්නේයි උපකල්පනය කරන්න කියලාත් කියනවා. හරි. දැන් එතකොට මේ ගාන හදාගෙන ඉවර ඇති. එතකොට අපි බලමු ඊළඟ කොටස කොහොමද හදන්නේ කියලා. මෙන්න මෙහෙමයි ශමතාවේ 150ක් වන ගිල්ලුම් තාපන දඟරයක් තමින් තමයි
දඟරයක් ජලීය දශම පහක් ගණන් ඇලුමිනියම් බඳුනක් තුල ගිල්වා ඇත. ඇලුමිනියම් බඳුනේ තාපධාරිතාව තමයි දීලා තියෙන්නේ. එතකොට මෙන්න බඳුන. මේ විදිහට ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙනවා ජලය. මේ බඳුනේ අපිට දීලා තියෙන්නේ ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවේ ගුණිතය වෙන තාපධාරිතාව තමයි 1200 කියලා දීලා තියෙන්නේ. කෙලින්ම 1200 කියලා එක දීලා තියෙනවා. හරි. ඊට පස්සේ ජලය දශම 5යි kg විශිෂ්ට තාපධාරිතාව 4200යි මේක මේ විදිහට ගිල්ලුම් තාපකයක් මගින් තමයි රත් කරන්නේ. දැන් මේ ගිල්ලුම් තාපකේ තප්පරයක් තුල ලබා දෙන මේ ගිල්ලුම් තාපකයේ මගින් මේ පද්ධතියට තප්පරයට ජූල් 150ක් දෙනවා. වෝට් 150 කියන්නේ ඒකයි. හරි. මිනිත්තු 5ක් මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියා කරයි. එතකොට අපෙන් අහන්නේ උෂ්ණත්ව වැඩිවීම. උෂ්ණත්ව වැඩිවීම ඩෙල්ටා තීට තමයි අහන්නේ. ඒක අපි දන්නේ. කොහොමද හොයන්නේ? අපි දානවා Q පද්ධතිය මිනිත්තු 5කදී උරාගත්ත තාපය සමානයි m1 s1 ධන mw sw වාරයක් ඩෙල්ටා තීටා. දැන් මේක ඩෙල්ටා තීටාකින් වැඩි කරාම එන්නේ බඳුන උරාගත් තාපය. මේක වැඩි කරාම එන්නේ ජලය උරාගත් තාපය. මේ තියෙන්නේ ලබා දුන්නු තාපය මිනිත්තු 5කදී. තප්පරයට 150ක් දෙනවනම් මිනිත්තු 5කට කොච්චරක් දෙනවද කියලා බලන්න. මිනිත්තු 5කට කොච්චර තාපයක් මේ පද්ධතියට දෙනවද බලන්න. අපි වැඩි කරන්න ඕනේ මිනිත්තු 5ට තියෙන තප්පර ගන්න. තප්පරයට 150යි මිනිත්තු 5ට තප්පර කීයද? 5 ගුණ කිරීම 60යි. සමානයි m1 s1 දෙලින්ම දෙනවා බඳුනේ තාප ධාරිතාව 1200යි. ධන mw දශම 5යි සුළු කළම දාන්න දැන් දශම 5 4200 ගුණ කරාම 2100යි. දෙකෙන් බෙදන්නනේ තියෙන්නේ. ඩෙල්ටා තීර තමයි ඕනේ. ඔන්න දැන් ඔතනින් අපි ගත්තොත් එහෙම බලන්න හොදට ඩෙල්ටා තීර කියන එක කෙනා ලැබෙනවා 150 ගුණ කිරීම 5 ගුණ කිරීම 60 බෙදීම 3300යි. ලැබෙනා ඔය විදිහට. හරි. දැන් ඊළඟට 3න් බෙදුවොතින් 11යි මෙතෙන්ට 5යි. හරි. එහෙනම් ඩෙල්ටා තීටා කෙනෙක් කෙනා සමාන වෙනවා බලන්න. ආයවරක් 5 30 5 150 දෙදීම 11යි. සෙල්සියස් අංශක. ඔය විදිහ ගන්න පුළුවන්. හරි. හදාගමු. දහතුනේ දශම 6 3ක් වෙනවා. දහතුනේ දශම 6 කියලා අපිට මේක ලියා ගන්න පුළුවන් වෙනවා. දහතුනේ දශම 6යි සෙල්සියස් අංශක කියලා ලියා ගන්න. හරි. එතකොට මේක හදලා ඉවර කට්ටිය ඊට පස්සේ 5 වෙනි ගාන හදන්න ඕනි. 5 වෙනි ගාන හදන්න ඕනි.
ඒක හදලා ඔව් කියන්න පස්වෙනි ප්‍රශ්නික පස්සේ කියවෙන එකද පස්වෙනි පස්සේ හැදුනට පස්සේ ඊට පස්සේ හදන්න ඕනි පිටුවන් 4 තියෙන 14 වෙනි ප්‍රශ්නය හදන්න පිටුවන් 4 තියෙන 14 දැන් පස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම ඒකෙදී කියනවා මෙන්න මෙහෙම බලන්න අතර ලී කුට්ටියකට ලම්බකව වැදින ප්‍රවේගයේ යූහා ස්කන්ධයේ එම්මන ලෝහ උණ්ඩයක් ලී කුට්ටියක් තුල H දුරක් ගොස් නැතර වී මෙහිදී ජනනය වන තාප ශක්තිය මුළුමනින්ම උණ්ඩයේ උරාගනීයයි සලකා එහි උෂ්ණත්ව වැඩිවීම සොයන්න උණ්ඩයේ විශිෂ්ටතාව ධාරිතාව SV උණ්ඩයේ විශිෂ්ටතාව ධාරිතාව SV දැන් උතනදී අපි ගත්තොත් මේ විදියට හරි බලන්න මෙන්න තියෙනවා විශ්වලව තියෙන ලී කුට්ටිය මේකට UA ගෙන් ඉන උණ්ඩේ ඇවිල්ලා ස්කන්ධය ආගෙන් කියලා ගමු අපි මේක වදිනවා වැදුනට පස්සේ ඒ උණ්ඩේ මේ ලී කුට්ටිය තුල H දුරක් ගමන් කළා හරි එතකොට මෙන්න මේ ගමන් කරලා තියෙන දිග H වෙනවා H දිගක් ගමන් කරලා නවතිනවා දැන් බලන්න මෙතනදීනේ උණ්ඩේ විසින් ජනනය වන සේරම තාපය උරා ගන්නවා මෙතන තිබුණා උණ්ඩේ චාලක ශක්තිය මෙතනට යනකොට ඒ චාලක ශක්තිය නැන් චාලක ශක්තිය හානි වෙලා ඒ හානි වූ චාලක ශක්තිය තමයි ශක්ති සංස්තිතියට අනුව තාපය බවට පරිවර්තනය වෙන්නේ හරි අපිට ලියන්න පුළුවන් සැලා උණ්ඩේ නතර වෙනකොට උණ්ඩේ චලිතයේ එරෙහිව කාර්යයක් සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ උණ්ඩේ චලිතයේ එරෙහිව සිද්ධ වෙන කාර්ය ඝර්ෂණයේ එරෙහිව සිද්ධ වෙන කාර්යයක් නේ ඝර්ෂණ බලයට එරෙහිව සිදුවන කාර්යය තමයි ජනනය වෙන්නේ මොනවා ලෙසද තාපය ලෙස පැහැදිලිද හරි සර් තේරුණාද හරි සර් හරිද හරි සර් හරි එතකොට හානිවන චාලක ශක්තිය තාපයේ බවට පරිවර්තනය වෙනවා තාපයේ බවට පරිවර්තනය වී හරි එතකොට මෙතන අපිට ගන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා තීටා කියන සම්බන්ධයට අනුව ජනනය වන තාප ශක්තිය හානි වූ චාලක ශක්තියට සමානයි මෙතන තියෙනවා භාගයේ mu වර්ගයට සමාන චාලක ශක්තිය ඒක සමාන වෙනවා ජනනය වන තාපයට ඩෙල්ටා Q දාන්න එක ms ඩෙල්ටා තීටා ඔතනින් m ten කැපිලා යනවා දැන් අපෙන් අහන උෂ්ණත්ව වැඩිවීම ඩෙල්ටා තීටා ඒක සමානයි u වර්ගයේ වැඩිවීම 2s ලෙස අපිට ගන්න පුළුවන් හරි ඔන්න ඒක හදාගමු ඒක හදලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 4 තියෙන 14 වෙනි ගාන හදන්න ඕනි පිටු අංක 4 තියෙන 14 වෙනි ගැටලුව 4 14 හරි මෙන්න ප්‍රශ්නේ බලන්න කියවන්න
කොබලන්න මේක හදලි වර කට්ටිය පොඩ අත උස්සන් හරි බලන්න එතකොට මෙන්න මෙහෙම කියනවා ගානේ දැන් ඕගොල්ලෝ ගාවක් කියුට් එක ඇති ඔන්න දැන් මෙන්න මෙහෙම කියනවා මුලින්ම AHB ද්‍රව්‍යයේ ස්කන්ධය MA MB ද එම ද්‍රව්‍යයන්ගේ විශිෂ්ටතාව ධාරිතා CA හා CB යයිද ඒවාට දෙනු ලබන තාපයන් QA හා QB ද එම තාපය නිසා ඒවායේ උෂ්ණත්ව ඉහළණයන් වීම ඩෙල්ටා තීටා A හා ඩෙල්ටා තීටා B යයිද සලකන්න පහත කොටස් වලට පිළිතුරු සපයන් දැන් පොඩ්ඩක් අපි ඔය කියලා තියෙන දත්ත ටික සඳහන් කරගෙන ඉමු එතකොට මෙන්න මේ විදිහට එනවා බලන්න අපි ගත්තොතින් මේ විදිහට ද්‍රව්‍ය දෙක ගත්තොත් මේක A මේක B දැන් මෙයාගේ ස්කන්ධය අපිට දෙනවා MA MB CA CB දැන් මෙයාගේ ස්කන්ධය MA මෙයාගේ MB මෙයාගේ විශිෂ්ටතාව ධාරිතාව CA මෙයාගේ CB මෙයාගේ උෂ්ණත්ව වැඩිවීම ඩෙල්ටා තීටා A මෙයාගේ ඩෙල්ටා තීටා B ඊට පස්සේ මේකට ලබා දෙන තාප ප්‍රමාණය Q A මෙයාට QB මෙයාට QB ඔය විදිහට තියෙනවා රයිට් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි අපෙන් පළවෙනි ප්‍රශ්නය බලන්න QA බෙදීම QB සඳහා ඉහත රාශීන්ගෙන් සම්බන්ධයක් ගන්න. ඉතින් හරි ලේසි කතාවක්. QA කියන එක කියලා අපිට ලියන්න පුළුවන් MA CA ඩෙල්ටා තීටා A එක QB කියන එක කියලා අපිට ලියන්න පුළුවන් MB CB ඩෙල්ටා තීටා B මේක අංක දෙක. දැන් QA බෙදීම QB සමානයි MA CA ඩෙල්ටා තීටා A බෙදීම MB CB ඩෙල්ටා තීටා B ඔය විදිහට ගන්න පුළුවන් අපිට. හරිද? රයිට්. එතකොට ඔන්න ඒ අනුපාතය සඳහා අපි ප්‍රකාශනයක් ගත්තා. ඊට පස්සේ A හා B ට සමාන තාපයන් දෙන ලදී. B ගේ ස්කන්ධය A ගේ ස්කන්ධයෙන් දෙගුණයක් වන විට B ගේ ස්කන්ධය A ගේ ස්කන්ධය වගේ දෙගුණයක්. එතකොට MB කියන එකේනා සමානයි 2MA. A ගේ ස්කන්ධය වගේ දෙගුණයක් කියනවා B ගේ ස්කන්ධය. ඊට පස්සේ තව කියනවා සමාන තාපයක් දෙනවා කියලා දෙන්නටම. ඒ කියන්නේ QA සමාන වෙනවා QB ට. හරි. එතකොට ඒගේ උෂ්ණත්ව නැගීම Bගේ උෂ්ණත්ව නැගීමෙන් තුනෙන් එකකි. ඒගේ උෂ්ණත්ව නැගීම ඩෙල්ටා තීටා A කියන එක කෙනා Bගේ උෂ්ණත්ව නැගීමෙන් තුනෙන් එකක්ලු. ඩෙල්ටා තීටා B. ඔය විදිහට. එහෙම ගත්තොතින් ඒගේ විශිෂ්ටතාව ධාරිතාව Bගේ විශිෂ්ටතාව ධාරිතාවට දක්වන අනුපාතය අපෙන් අහන්නේ CA බෙදීම CB කියන්නේ කීයද කියලා. මෙතන සම්බන්ධයක් කරන් තියෙනවානේ. දැන් මේ දෙවෙනි කොටසේ මේ සම්බන්ධයට අනුව අපි දන්නවා දැන් QA සමානයි QB කියලා. ඉතින් මම ලියා ගන්නවා මුලින්ම QA බෙදීම QB සමානයි MA CA ඩෙල්ටා තීටා A MB CB ඩෙල්ටා තීටා B ඔය විදිහට ගත්තා. දැන් බලන්න හිතෙන් හදාගෙන යන ටක්ටක් ගාලා මෙතන QA බෙදීම QB කියන්නේ QA QB ට සමාන හිඳ 1යි. MA බෙදීම MB බලන්න MA MB ගෙන් බෙදුවම භාගයයි. මේ දෙක මෙහෙට යනවා MB මෙහි පහළට එනවා. හිතෙන් හදන්න ඕනි. CA බෙදීම CB තමයි ඕනි. ඩෙල්ටා තීටා A බෙදීම ඩෙල්ටා තීටා B කියන්නේ 3න් 1යි. අන්න එහෙනම් CA බෙදීම CB
සමාන වෙනවා කීයටද 6ට CA බෙදීම CB සමානයි 6යි හරි එක සටහන් කරගමු කොබලන් මේ කොටස හරි කට්ටිය පොඩ්ඩක් අත උස්සන් ඒක හරි කට්ටිය මේක හරි ගිය කට්ටිය හොඳයි ඔක්කොගේම මගේ හරි ගිහිල්ලා හරි ඊට පස්සේ එහෙනම් ඊළඟට අහනවා ඒගේ විශිෂ්ටතාව ධාරිතාව බීගේ විශිෂ්ටතාව ධාරිතාවමෙන් දෙගුණයකි ඒගේ විශිෂ්ටතාව ධාරිතාව බීගේ විශිෂ්ටතාව ධාරිතාවමෙන් දෙගුණයකි ඒගේ විශිෂ්ටතාව ධාරිතාව එතකොට බීගේක වගේ දෙගුණයක් කියන්නේ ওই විදිහට හරිද ඊට පස්සේ ඒගේ ස්කන්ධය බීගේ ස්කන්ධයෙන් සියුගුණයකි ඒගේ ස්කන්ධයේ MA බීගේ ස්කන්ධය වගේ සියුගුණයක් වූ 4 MB වස්තු දෙකේම උෂ්ණත්වය එක සමාන අගයකින් වැඩිවීම සඳහා වස්තු දෙකේම උෂ්ණත්වය වැඩි වෙන්නේ එක සමාන අගයකින් ලු එතකොට මේ එක සමාන අගයකින් වැඩි වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා තීටා A ඩෙල්ටා තීටා B ට සමාන වෙනවා හරිද එතකොට ඩෙල්ටා තීටා A සමානයි ඩෙල්ටා තීටා B ඔය විදිහට අපෙන් අහන්නේ ලබා දිය යුතු තාප ප්‍රමාණ අතර අනුපාතය අරගමයි ගන්න තියෙන්නේ QA බෙදීම QB සමානයි දැන් බලන්න MA බෙදීම MB ට දාන්නේ 4යි ඊට පස්සේ CA බෙදීම CB ට දාන්නේ 2යි මේකෙන් ඩෙල්ටා තීටා A බෙදීම ඩෙල්ටා තීටා B ට දාන්නේ 1යි එන උත්තරේ කීයද 8යි හරි right එතකොට ඒක 8යි කියලා එනවා ඔබ බලන්න ඒකත් හරි කට්ටිය පොඩක් උස්සන් හොඳයි දැන් ඊට පස්සේ අවසානයේ D කොටස කියනවා මෙන්න මෙහෙම A ද්‍රව්‍යයේ ස්කන්ධයෙන් දෙගුණයක ස්කන්ධයක් B ද්‍රව්‍යයෙන් ගෙන ඒ වාට එකම ශීඝ්‍රතාවයකින් වෙන වෙනම තාපයේ සැපයූ විට කාලය සමග උෂ්ණත්වය වෙනස් වෙන අන්දම ප්‍රස්ථාරයේ දැක්වී CA බෙදීම CB සොයන්න කියලා කියනවා. හරි. දැන් එතකොට උතරදී අපි ගත්තොත් එහෙම බලන්න ඔය ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන හැටි. කාලය සමග උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්ථාරයක් තමයි ඇඳලා තියෙන්නේ. තප්පර මෙතන සෙල්සියස් අංශක තීටා. බලමු කාලය. ඔව්. හරි. එතකොට ඔතනදී අපිට ප්‍රස්ථාර දෙකක් A හා B ට වෙන වෙනම ඇඳලා දීලා තියෙනවා. මේ තියෙන්නේ A නම් B මෙහෙම. ඔය විදිහට ප්‍රස්ථාර දෙකක් තියෙනවා. දැන් මේ ප්‍රස්ථාරේ අපි ගත්තොතින් අනුක්‍රමණයෙන් එන්නේ මේකක් නිකන් තෝරගමු මෙතන තියෙන ඩෙල්ටා තීටා මේ පැත්තේ තියෙන කවුද ඩෙල්ටා P එහෙනම් අනුක්‍රමණය මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙනවා ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා P ඒ කියන්නේ මොකක්ද උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා P උෂ්ණත්ව වෙනස ගත වූ කාලයෙන් බෙදුවාම එන්නේ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හරිද රයිට් දැන් අපිට කියනවා A ද්‍රව්‍ය ස්කන්ධයෙන් දෙගුණයක ස්කන්ධයක් B ගෙන් ගෙන A ද්‍රව්‍ය වගේ දෙගුණයක ස්කන්ධයක් තියෙනවා B ගේ එහෙනම් MB කියන එක කෙනා සමාන වෙනවා 2 MB ට එකම ශීඝ්‍රතාවයකින් වෙන වෙන තාපයේ සැපයූ විට කාලය සමග උෂ්ණත්වය වෙනස් වෙන අන්දම එකම ශීඝ්‍රතාවයකින් තාපය සපයනවා කියන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා Q B බෙදීම ඩෙල්ටා T සමාන වෙන්නෝනි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ඒක එකම ශීඝ්‍රතාවයෙන් තමයි තාපය සපයන්නේ හරි CA බෙදීම CB අහන්නේ දැන් මේ බලන්න CA බෙදීම CB එතකොට අර අපි කලින් ගත්ත සම්බන්ධේ මේ විදිහට ගත්තොදී
डेल्टा क्यू समानाई एम एस डेल्टा थीटा नाम दिपसम डेल्टा टी के बेदुओ दिन में ने थापेर लबादी में सीग्रतावे नाम में ने उष्णत्वे वैद्यवी में सीग्रतावे उष्णत्वे वैद्यवी में सीग्रतावे हरि එතකොට ඔතනදී අපි ගත්තු තින් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා ක්‍යූ බෙදීම ඩෙල්ටා ටී බී සමානයි එම් බී ඒ සී බී මේ එස් වෙනුවට දැන් මේ සී සී බී ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී බී බෙදීම ඩෙල්ටා ක්‍යූ බෙදීම ඩෙල්ටා ටී ඒ ගත්තු තින් මෙතන එන්නේ එම් ඒ සී ඒ डेल्टा थीटा बेदी में डेल्टा टी ए दें मेंना में आता मैं यहाँ पे नहान में मैं देना समान है क्या देना ये ना मित्रन टेक का है एमबी बेदी में पता नहीं ना ए सी ए बेदी में सी बी नहीं ना ओ सी ए बेदी में सी बी यहाँ नहीं इतने में के बारास पर एक अत्तरा हरी नहीं तेरु नाल हरी दे सी ए बेदी में सी बी नहान नहीं ओ हरे हरे इतना बोलते एम बी बेदी में एम में आप इधर लिया ना पुलवां देखा ही किया था मैं तो नहीं गान सी बी बेदी में सी ए तमाय होया गान नॉन डैंग होया नॉनी मैं देख के उष्णत्व वैरी बी में सीक्रता उष्णत्व वैरी में सीक्रता लेवेन ने मैंने वे प्रस्तारे अनुप्रमणे बी प्रस्तार यंग प्रबंधन लगे ना डेल्टा टी बेदी में डेल्टा टी बी देंग ए देखा की ये देखिए ला प्रस्तार एक बाला गान नॉन अरे बालों प्रस्तार या बिटे ओके गान नॉन तो लक्ष्य देखा तीनों आ देखिए ला හරි බලන්න මෙන්න ප්‍රස්තාරය තියෙනවා පොඩ්ඩක් ලොක් කරගමු හරි ඔන්න බලන්න අපිට ගන්න පුළුවන් නේ මෙන්න මෙතන ලක්ෂයක් ගන්න පුළුවන් පේනවද බලන්න ඒක 40යි 10 වෙනවා මේ ඒකේ හරිද එහෙම ගියෝ තින් තව ලක්ෂයක් විදිහට මෙන්න මේක ගමු අපි මේ දත්ත ලක්ෂයක් මොන කමන්න නැහැ මෙතනදී අපි ගමු එක හරියටම ගින් තියෙන හින්දා 32යි 2යි හරිද එතකොට අපි ගන්න පාඨාංක දෙක වෙන්නේ හරි මෙන්න මේ දෙක බලන්න මෙන්න මෙතන එකක් ගන්නවා මේදී අනිත් එක ගන්නවා මේක හරිද එතකොට එතනදී අපිට ලියා ගන්න පුළුවන් 40යි 10යි 32යි 2යි එතකොට එතනින් අපිට ගන්න පුළුවන් ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී ඒ ඊට පස්සේ අනිත් එක කරන මේක ගත්තොත් මෙන්න මේ එකක් තියෙනවා මේ පේනවා හොඳට පැහැදිලිව ගින් තියෙන දණක් තියෙනවා ඒක අපිට ලියන්න පුළුවන් දැන් බලන්න මෙතන 36යි එතකොට මෙතන 38යි නේ තියෙන්නේ එක කොටුවකින් දශම කීයක් නිරූපණය වෙනවා දෙකක් කොටු පහකට බෙදලා නේ තියෙන්නේ එතකොට 0.1 දශම කීයද 4යි එතන මෙතන දිනවා 36.4යි 36.8යි මෙන්න මෙතන තියෙන්නේ 36.8යි හරිද එතකොට 36.8යි මේ පැත්තේ තියෙන්නේ දැන් මේක 10යි ලයි මෙතනත් එක කොටුවකින් නිරූපණය වෙන්නේ 0.4යි එතකොට මෙන්න මෙතන තියෙනවා 12.4ක් අඩු කරා නම් 11.6යි මෙතන තියෙන්නේ හරිද 11.6යි මෙතන තියෙන්නේ එහෙනම් 38.36.8යි 11.6 එකක් අනිත් එක්කෙනා ගන්න පුළුවන් 34යි 2යි කියලා නේ මෙතන ගන්න පුළුවන් ඒ දත්ත ලක්ෂය හරියටම ගිහින් තියෙන හින්දා මම තෝරගන්නවා ඔය විදියට දැන් ඔතනින් අපිට පුළුවන්
බලන්න හදා ගන්න අනුක්‍රමණ දෙක ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී A අපිට ලියන්න පුළුවන් 40න් අඩු කරනවා 32ක් 40 වෙන 32 බෙදීම 10 වෙන 2 10 වෙන 2 එතකොට උතරින් එනවා 8 බෙදීම 8 සමානයි 1යි හරිද ඊට පස්සේ ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී B අපිට ලියන්න පුළුවන් 36.8න් 36.8න් අඩු කරන් 34ක් බෙදන්න 11.6න් 2ක් मेरे बिंदु दशम देखा नाम इन्हें बिंदु दशम तुना ही गाँव बिंदु दशम देखा नाम इन्हें बिंदु दशम तुना ही गाँव आसान वाशे किसी गटल डेल्टा तीट बिधि डेल्टा टी बी के ना दशम तुना ही लगन सी बी बेदी सी ए बेदी सी बी मुक्त करमु सी ए बेदी सी बी के ना समान आई दशम हय अनुपात दशम हय लाइट गुलवा बला हदागम हदागत
හරි මං හිතන්නේ දැන් හැමෝම මේක හදාගෙන ඉවර ඇති රයිට් අපි මේක පොඩි අනුමාත්‍රකාවක් විදිහට මම ලියනවා හැබැයි දැන් මේක අපි දන්න දෙයක් අපේ සටහන සම්පූර්ණ වෙන්නත් එක්ක සා පිළිවෙලක් ඇතුව මේක ඉගෙන ගන්න ඕනේ හින්දා මම මේක පොඩ්ඩක් විධිමත් ලෙස ලියනවා ලියන මාත්‍රකාව උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සහ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සහ තාපය හුවමාරු වීමේ ශීඝ්‍රතාවය අතර සම්බන්ධය හරි දැන් බලන්න මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්නේ ඩෙල්ටා q සමානයි ms ඩෙල්ටා තීටා හරිද මේක මම දෙපැත්තම බෙදනවා ඩෙල්ටා t ගේ දැන් මේ තියෙන්නේ උෂ්ණත්ව වෙනස ගත වූ කාලයෙන් බෙදුවාම එන්නේ උෂ්ණත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය තාපය හුවමාරු වෙච්ච ප්‍රමාණය ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවාම එන්නේ තාපය හුවමාරු වීමේ ශීඝ්‍රතාවය පද්ධතියකට තාපය දෙන්නත් පුළුවන් එළියට ගන්නත් පුළුවන් පැහැදිලිද එතකොට අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ තාපය සැපීමේ ශීඝ්‍රතාවය නම් තාපය සැපීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා වෙනම ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ තාපය සැපීමේ ශීඝ්‍රතාවය කියන්නේ ඒකක කාලයකදී ලබා දුන්නු තාප ප්‍රමාණය හරිද එතකොට මේ තියෙන්නේ තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය නම් මෙතන එන්නේ උෂ්ණත්වය වැඩිවීමේ ශීඝ්‍රතාවය හරි මේ තියෙන්නේ තාපය ඉවත් වීමේ ශීඝ්‍රතාවය නම් මේ තියෙන්නේ උෂ්ණත්වය පහළ ගැසීමේ ශීඝ්‍රතාවය හරි එතකොට ඔන්න මේක තමයි සමීකරණය අපි ඔය තාපය හුවමාරු වීමේ ශීඝ්‍රතාවය සහ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අතර සම්බන්ධය දැක්කේන සම්බන්ධතාවය මේ අපි දන්නේ එකෙන් තමයි මේක ගත්තේ තේරුණාද හරි එතකොට වෙන කිසිම දෙයක් ලියන්න නැහැ මෙන්න මේක විතරක් සටහන් කරගන්න හරියට මේ වෙලාවෙන් පාඩම් කරගමු අපිට බලන්න පුළුවන් ඊට පස්සේ ඉදිරියට මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා හරි බලන්න ලියාගමු
හරි මේක ලියාගෙන ඉවර කට්ටියට උස්සන් හොඳයි දැන් එතකොට හරි අපි ගත්තොදී මෙතනින් දැන් තව දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න දියෙ දැන් මේකත් මේ පහුගේ ගානේ කලින් අපි හදපු ගානෙන් අපි එක දැක්කා හරි දැන් අපි අපේ සටහනේ එක ලියා ගන්න වෙනවා මේ බලන්න ඒ තමයි මේ කාලය සමග උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්තාරේ අනුක්‍රමණය කාලය සමග උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්තාරේ අනුක්‍රමණය නිරූපණය වෙන්නේ උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය ඩෙල්ටා තීටා මේක ඩෙල්ටා ටී මම මේක ඇල්ෆා කියලා කිව්වොතින් අනුක්‍රමණය සමානයි tan ඇල්ෆා එතකොට උතන එනවා කවුද ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී අනුක්‍රමණය ධනාගයක් නම් අනුක්‍රමණය ධනාගයක් නම් එමගින් උෂ්ණත්වය වැඩිවීමේ සීඝ්‍රතාවය පෙන්වනවා පෙන්වයි හරි ඊට පස්සේ මේ බලන්න මෙතනදී අපි ගත්තොත් මේ තියෙන කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වීම කාලයත් එක්ක උෂ්ණත්වය අඩු වෙනවා මෙහෙම આવતી මේ අනුක්‍රමණයට එන්නේ මේක අපි ඇල්ෆා කියලා ගත්තොත් මේක ඩෙල්ටා තීටා මේක ඩෙල්ටා ටී නම් අනුක්‍රමණය සමානයි රින ටෑන් ඇල්ෆා ඒ කියන්නේ රින ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී මේ අනුක්‍රමණය විනාගයක් නම් අනුක්‍රමණය විනලීන උෂ්ණත්වය පහළ වැසීමේ සීඝ්‍රතාවය එමගින් පෙන්වයි හරි ඔය විදිහටදී එතකොට දැන් බලන්න මේ තියෙන කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්තාර කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය අනුක්‍රමණයේ ධනාගයක් නම් උෂ්ණත්වය වැඩිවීමේ සීඝ්‍රතාවය අනුක්‍රමණයට එන්නේ ඍණාගයක් නම් ඒකෙන් නිරූපණය වෙන්නේ උෂ්ණත්වය අඩු වීමේ සීඝ්‍රතාවය හරි අපි ඉදිරියේදී ගැටළු විසඳනකොට මේක ටිකක් ප්‍රයෝජනවත් වෙනවා බහුලව එතකොට දැන් බලන්න අපි මේක ලියාගමු ඊට පස්සේ තරුවක් දාන්න මේ විදිහට ලියන්න මේක යටි කාලය සමග උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්තාරයක 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 අනුක්‍රමණයෙන් උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය නිරූපණය කරයි උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය නිරූපණය කරයි උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය නිරූපණය කරයි හරි එතකොට දැන් එහෙනම් මේ තියෙන්නේ මේ රූපය ඇඳලා මේ ටික අපි ලියාගමු යටි මේ කියලා තියෙන දේවල් ටික හරි කියන්න පටන් ගමු
හරි මේක ඇඳගෙන ඉවර කට්ටිය අතොස්සන් හොඳයි අපි යනවා දැන් ඊළඟට ගැටලුවක් විසඳන්න පිටු අංක 5 15 වෙනි ගැටලුව බලන්න හැමෝම පිටු අංක 5 15 වෙනි ගැටලුව right මෙදී බාන කියවන්න ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලයට තාපය සපයන විට එහි දශම දෙකක ස්කන්ධයක කාලය සමග උෂ්ණත්වයේ ඉහළ නැගීමේ ප්‍රස්ථාරය පරිදි වේ. එම ජලයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න. ඉතින් ඕගොල්ලන්ට තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න ඕනි වෙන්නේ ස්කන්ධයේ විශිෂ්ට තාප ධාරිතාවයි උෂ්ණත්වයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. හරි ලේසියෙන් මේ උෂ්ණත්ව වැඩිවීමේ ශීඝ්‍රතාවය ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්ථාරේ මේකේ අනුක්‍රමණය හොයාගත්තා නම් හරි හරි මෙන්න මේ උස ගත්තා නම් හරි ඒ දිග ගන්න පුළුවන් මේ දිග ගන්න පුළුවන් මෙතන 50 කියලා දීලා තියෙනවා කිසි ගැටලුවක් නැහැ ඕගොල්ලොන්ට මෙතනින් මම මේ කෝණේ ඇල්ෆා කියලා දාගත්තොත් එහෙම හරි හොයා ගන්න පුළුවන් මොකද්ද මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය අනුක්‍රමණයෙන් එන්නේ උෂ්ණත්වය ඉහළ නැගීමේ ශීඝ්‍රතාවය ස්කන්ධය තියෙනවා විචිෂ්ඨ දාප ධාරිතාව තියෙනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ගන්න උෂ්ණත්ව වැඩිවීමේ ශීඝ්‍රතාවය. ඔය තුන ගුණ කරාම එන්නේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය ටක් ගාලා හදන්න මෙන්න මේ උත්තරේ නේද කියලා බලන්න. ඒක හදලා ඉවර කරත් ඊට පස්සේ 16 වෙනි ගාන හදන්න ඕනි.
හරි මේක හදලි වුණාත් ඊට පස්සේ 16 වෙනි ගාන හදන්න ඕනි දැන් බලන්න අත උස්සන බලන්න මේ 15 වෙනි ගාන හදලා උත්තරය ආපු කට්ටිය 504යි වොට් කියලා අත උස්සන බලන්න හොඳයි හරි රයිට් එතකොට 16 වෙනි ගාන බලන්න 16 වෙනි ගාන හදන්න පටන් ගමු දැන් දැන් මේකේ 16 වෙනි ගානට උත්තර දෙකක් එනවා හරි හදන්නකෝ ගාන බලන්න उतर तंबल विशिष्ट हारसी नोनी सर ओ तूनाई दशम पहाड़ दिखाई किया ने एक उत्तर या कितर है नहीं इधर ओ एक एक उत्तर है इधर ताऊ उत्तर है तीन नौनी आ हाँ हरे
හරි දැන් බලන්න මේකේ මේ උත්තර ටික ගත කට්ටිය හරි මේ බලන්න දැන් එතකොට ඕගොල්ලොන්ට පේනවා ඇති මේ තියෙන 15 වෙනි ගානේ පිළිතුර හදපු විදිය ඒක හැමෝම හදාගන්න ඇති ඊට පස්සේ මෙන්න බලන්න 16 වෙනි ගාන ගත්තොත් එහෙම මේ විදියට තියෙන්නේ ඕකේ අපිට සෙල්සියස් අංශක 50 සහ 40 දී අනුක්‍රමණ වල අගයන් දීලා තියෙනවානේ. එතන 50 දී අනුක්‍රමණය කියලා කියන්නේ සෙල්සියස් අංශක 50 දී උෂ්ණත්වයේ අඩුවීමේ ශීඝ්‍රතාවය. හේතුව මේකේ ඉන්නේ ඍණ අනුක්‍රමණය. උෂ්ණත්වයේ අඩුවීමෙන් යන දාවිදියකින් ගත්තොත්. එතන සෙල්සියස් අංශක 50 දී උෂ්ණත්වයේ අඩුවීමේ ශීඝ්‍රතාවය 0.08යි. 40 දී අඩුවීමේ ශීඝ්‍රතාවය 0.004. එහෙනම් සෙල්සියස් අංශක 50 දී තාපයේ පිටවීමේ ශීඝ්‍රතාවය අපිට ගන්න පුළුවන් ms වාරයක් ඩෙල්ටා තීට බෙදින ඩෙල්ටා තී 50. දැන් මෙතනදී ms දානකොට බඳුනේ ජලයේ දෙකම තියෙනවානේ. එතන මේ තියෙන මොකද්ද? ඒ දෙදෙනාගේම උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා. හරිද? ඔතන එතකොට ගත්තොත් එහෙම මේ තියෙන්නේ බඳුනේ තාප ධාරිතාව. මේ තියෙන්නේ ජලයේ තාප ධාරිතාව. ඒ දෙකම වැඩි කරන්න ඕනේ කාගෙන්ද? අදාළ උෂ්ණත්වය උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව. එතකොට තමයි අපිට ඉන්න තාපී වත් වීමේ ශීඝ්‍රතාවය නැත්නම් තාපයේ පිටවීමේ ශීඝ්‍රතාවය එන්නේ තාපේ හානි වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්න පුළුවන්. ඒතර ඔය විදිහට එතනදී සෙල්සියස් අංශක 50 දිනවා 76.8යි කියලා. ඊට පස්සේ සෙල්සියස් අංශක 40 දි ගත්තොත් එහෙම තඹ කැලරි මීටරයේ ජලයයි වෙනස් වෙන්නේ නැහෙනේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ බලන්න. මෙතන තියනවා පේනවද 880යි කියලා අරන් තියෙන්නේ තඹ කැලරි මීටරේ ජලයේ දෙකේම තාප ධාරිතාවල එකතුව. ඒක වෙනස් වෙන්නේ නැහැ. හේතුව ජලයේ ටිකක් එහෙම්මම දිනනවා. තඹ කැලරි මීටරෙත් ඒකමයි. එහෙනම් මෙතනට කෙලින්ම 880යි දාන්න. හැබැයි සෙල්සියස් අංශක 40 උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේක වැඩි කරාම 3.52 එනවා. ඔය විදිහට අපිට ගන්න පුළුවන් ඔය එක් එක් උෂ්ණත්ව වලදී ඔය එක් එක් උෂ්ණත්ව වලදී කොහොමද රයිට් අදාළ අගයන් අපි ගණනය කරේ කියලා. එතකොට බලන්න හදාගන්න හදාගත්ත ටිකක් තියෙනවා. සර්. ඔව්. කියන්න. 50 දී තාපය හානි වීමේ ශීඝ්‍රතාවය 70.4යි නෙමෙයිද? 70.4යි. කොහොමද 8 නෙමෙයි. 70.4යි. හරි 70.4යි ඉන්නේ 8 නෙමෙයි. හරි බලන්න මේ ගණන් දෙකම හදලා උත්තර ආපු කට්ටිය පොඩ්ඩක් අදොස්සන්. හොඳයි අනිත් කට්ටිය ඒක ලියාගමු. දැන් 17 වෙනි ගාන හදන්න ඉතුරු කට්ටිය හැමෝම. 17 වෙනි ගාන. 17. හරි එතකොට දැන් බලන්න ගාණි මෙන්න මෙහෙම කියනවා ස්කන්ධයේ 0.2 kg 0.25 kg වන තඹ කැලරි මීටරයක් තුල සෙල්සියස් අංශක 20 උෂ්ණත්වයේදී පහත ද්‍රව වලින්
දශම 5 kg බැගින් වෙන වෙනම ගෙන ඒවායේ උෂ්ණත්වයන් සෙල්සියස් අංශක 50 දක්වා වැඩි වෙන තුරු රත් කරන්නේ යයි සිතන්නේ. තඹවල වීතාද අපිට දීලා තියෙනවා. විශිෂ්ට තාප ධාරිතාව 4200ක් වූ ජලය ඇත්නම් අවශ්‍ය වෙන තාපය සොයන්න. විශිෂ්ට තාප ධාරිතාව 2200ක් වූ ද්‍රවයක් ඇත්නම් අවශ්‍ය වෙන තාපය සොයන්න. දැන් මුල් කොටස් දෙක ඉස්සලා හැමෝටම අදන්න පුළුවන් කොටස් දෙක. අපි මේ කොටස් දෙක ඉක්මනට හදාගමු. එතකොට බලන්න එතකොට මේ විදිහට මෙතන තියෙනවා තම කැලරි මීටරය මේකේ ස්කන්ධයේ 0.25යි එයාගේ වීතාදා 400යි 0.5ක් තියෙන්නේ ජලයේ ජලයේ 4200ක් වෙනවා විශිෂ්ට තාප ධාරිතාව හරි මෙතන තියෙනවා ද්‍රවය ඒ වගේමයි තියෙන්නේ ද්‍රවයෙන් තියෙන්නේ 0.5 kg හැබැයි යාගේ වීතාදා 2200ක් වෙනවා තම කැලරි මීටරේ 0.25 kg විශිෂ්ට තාප ධාරිතාව 400යි ඔය විදිහට තියෙන දැන් අපෙන් අහන්නේ මේ දෙකම තියෙන සෙල්සියස් අංශක 20 වැඩි කරන්න ඕනේ කීයටද 50ට මෙයක් 20 තියෙන්නේ වැඩි කරන්න ඕනේ 50ට දැන් අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්න කියලා කියන්නේ මෙයාට අවශ්‍ය තාප ප්‍රමාණය මම QW කියලා ගන්නම් මේ වෙලාවේ අවශ්‍ය තාප ප්‍රමාණය QL කියලා ගන්න. ගත්තොත් QW කියන එක කෙනා සමාන වෙනවා එකපාර අගය ආදේශ කරනවා දැන් ගන්න හින්දා 0.25 400 ගුණ කරා ඒක එකතු කරන්න ඕනි 0.5 ගුණ කිරීම 4200 මේ සම්පූර්ණ එක වැඩි කරන්න ඕනි උෂ්ණත්ව වෙනස වෙන 30 50න් ඉස්සර ගියාම 30යි එහෙනම් ඔතනින් අපිට එනවා මෙතනින් එන්නේ 100යි මෙතනින් එන්නේ 2100යි එතකොට 2200 ගුණ කිරීම 30යි ඒ කියන්නේ 66000යි ජූල් මෙතනට එන්නේ මෙතනින් ගත්තොතින් 0.25 ගුණ කිරීම 400 හිම්මමයි ධන 0.5 ගුණ කිරීම 2200යි ආ වැඩි කරන්න ඕනි ඒ තරම් 30න් මොකද 50ට වැඩි වෙන්නේ 20 ඉඳලා එහෙනම් QL කියන එක කෙනා සමානයි මේක ඇතුළේ එනවා මෙතන 1100යි 100ක් එකතු වුනහම 1200යි වැඩි කිරීම 30යි එතන 36000යි ජූල් කියලා අපිට එනවා මෙතන ඔය විදිහට එතකොට ඔන්න ඒ උත්තර දෙක ටග් ගාලා අපිට හදා ගන්න පුළුවන් ඊළඟට අහන්නේ ඉහත රත් කිරීම සිදු කරන්නේ වොට් 600ක ඒ කියන්නේ තබ්බරයට ජූල් 600ක් දෙන තාපන දඟරයක් මගින් නම් ඒ ඒ ද්‍රව්‍ය අදාළ උෂ්ණත්ව වැඩිවීම ලබා ගැනීම සඳහා ගත වූ කාලය හොයන්න. එතකොට මෙයාට අවශ්‍ය වෙන කාලය මොකද TW කිව්වොත් මෙයාට අවශ්‍ය වෙන කාලය TL කිව්වොත් 66000ක ජූල් ප්‍රමාණයක් ලබා ගන්න ඕනි මෙයා 50ට රත් වෙන්න මේ පද්ධතිය. එතකොට මේක රත් කරන්නේ වොට් 600ක්. තප්පරයකට ජූල් 600ක් දෙන තාපන දඟරයකින් නම් මේ අවස්ථාව දෙකේදීම රත් වෙන්නේ වොට් 600ක දඟරේ. එහෙනම් අවශ්‍ය වෙන කාලය කොහොමද අපි හොයාගන්නේ? තප්පරයට ජූල් 600ක් දෙනවා. ජූල් කීයක් ඕනිද? 66000ක් ඕනි. එහෙනම් තප්පරයට ජූල් 600 ගානේ 66000ක් ගන්න කොච්චර කාලයක් රත් කරන්න ඕනද මොකද්ද කරන්නේ TW ගන්න අවශ්‍ය තාප ප්‍රමාණය බෙදනවා තප්පරයකට සපේන තාප ප්‍රමාණය එතකොට ලැබෙනවා කාලය මෙතන එනවා කීයද 110 තප්පර මෙතන ගත්තොතින් TL 36000 බෙදන්න 600 හරිද? ඔන්න එතකොට එනවා. එතන කීයද එන්නේ? 60යි තප්පර. බලන්න හරියද කියලා?
එතකොට ඔය විදියට එක ගත්තා. දැන් D සහ E කොටස්. දැන් මේ කොටස් දෙක හරියට හදා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ D පරිසරයට තාපහානියක් සිදු නොවන්නේ යයි උපකල්පනය කරමින් එම අවස්ථා දෙකේදී ජලය සහ ද්‍රවයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවයන් දෙක සොයන්න. ජලය සහ ද්‍රවයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාව දෙක. ජලය සහ ද්‍රවයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාව දෙක. මේ ජලය සහ ද්‍රවය අඩංගු පද්ධති දෙක ගත්තොත් එහෙම ඒ පද්ධති දෙක තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය 600යි තප්පරේ. නමුත් මේ තප්පරයට 600යි ජූල් දෙනකොට හරිද? තප්පරයට 600යි ජූල් දෙනකොට අපි ගත්තොත් ඔතනදී අපිට පේනවා බලන්න මෙන්න මේ විදියට මේ 600 ජූල් ගන්න බඳුනයි ජලයේ දෙකමනි. එතකොට මේ ලබා දෙන තාප ප්‍රමාණය කොටස් දෙකකට ගැලිනවා. එකක් Q dot W ජලයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය. අනිත් එක්කෙනා Q dot මම CU copper කියලා දැම්මේ තව වතුර තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය. හරිද? Right. ඊට පස්සේ අපි ගත්තොතින් බලන්න මෙතනත් එහෙමයි මේ 600 කැලරි දෙකකට කැඩෙනවා. එකක් Q dot L අනිත් එක්කෙනා Q dot copper. ඒ කියන්නේ තප්පරයට ජූල් 600ක් ලබා දෙනකොට ඒකෙන් තප්පරයට ජූල් යම් ප්‍රමාණයක් ජලය උරා ගන්නවා යම් ප්‍රමාණයක් බලු උරා ගන්නවා. දැන් අපෙන් අහන්නේ ඔය අවස්ථා දෙකේදී ජලය සහ ද්‍රවයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාව මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. හරි, මම මුලින් පහසු ක්‍රමයෙන් අපිට පේන ක්‍රමයෙන් ලේසි ක්‍රමයෙන් හදා ගන්නවා. මේ බලන්න, දැන් මේ හදපු කොටස තිබුණොතින් අපිට වැඩේ කරන්න ලේසියි. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා 50ට උෂ්ණත්වය වැඩි වෙන මේ පද්ධතියට ගත වෙන කාලය 110යි. 110ක් කාලයක් ගත වෙනවා. එතකොට ජලය 20 ඉඳලා 50ට උෂ්ණත්වය වැඩි කරගන්නේ තප්පර 110කදී. එතකොට ජලය විසින් උරා ගන්නා ලද තාප ප්‍රමාණය ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම එනවා ජලය තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය. අපිට ඒක ගන්න පුළුවන් මේ විදියට බලන්න. Q dot W සමානයි ජලයේ තාපය උරා ගන්න ප්‍රමාණය වෙන්නේ 0.5 වැඩි කිරීම 4200 වැඩි කිරීම 30. හරිද? 0.25 400 වැඩි කිරීම 30 කියලා කියන්නේ බඳුන තාපය උරා ගන්න ප්‍රමාණය. අපි අහන්නේ ජලයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය නම් මේ උඩට එන්න ඕනේ ජලයේ උරාගත් තාපය. කීයද? 0.5 ගුණ කිරීම 4200 ගුණ කිරීම 30. ඒක බෙදන්න ඕනි ගත වෙන කාලයෙන් 110. හරි, මෙතන QL එන්න ඕනි. උඩට එන්න ඕනි මොකද්ද? උඩට එන්න ඕනි ද්‍රවයේ තාපය උරාගත් ප්‍රමාණය 0.5 ගුණ කිරීම 2200 ගුණ කිරීම 30. හරි, ගත වූ කාලේ තප්පර 60යි. ඔය විදියට. එතකොට ඔතනින් අපිට එනවා ජලයේ තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය 572.8යි. මේක සුළු කරලා ගන්න. Q dot W. මේ Q dot W කියන්නේ ජලය තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය. ඒක සමානයි 572.8යි වොට් තප්පරයට ජූල්. මොකද මේ උඩේ ඉන්නේ කවුද? ජූල් යටේ ඉන්නේ තප්පර. ඒක තප්පරයට ජූල් කියන්නේ වොට්. මෙතන අපිට එනවා Q dot L කියන එක කෙනා සමානයි 550යි. 550යි වොට්. ওই විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. හරි. එතකොට මේ QL කියලා කියන්නේ ද්‍රවය තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය. උරා ගැනීමේ ශීඝ්‍රතාවය. හරි, හදාගම් බලන්න මේ ටික.
හරි මේක ලියාගෙන ඉවර කට්ටිය දුස්සන් හොඳයි දැන් අපි ඊට පස්සේ මේක හදන දෙවෙනි ක්‍රමයේ හදන්න යන්නේ හරි රයිට් එතකොට බලන්න මෙන්න මේ විදියට අපිට MCQ වලදී හැම මේක ටිකක් වැදගත් වෙනවා එතකොට මේ බලන්න දැන් මේ තියෙන්නේ සංගතක දෙකක් තියෙන පද්ධතියක් කියලා අපි ගමු හරි සංගතක කියලා කියන්නේ බඳුන තියෙනවා මේක ද්‍රවයක් තියෙනවා හරි දැන් මේ බඳුනේ තාප ධාරිතාව C copper කියලා මම කියන්නම් ජලයේ තාප ධාරිතාව CW කියලා කියන්න තාප ධාරිතාව හරි එතන මේ තියෙන්නේ බඳුනේ තාප ධාරිතාව W කියලා කියන්නම් බඳුන තාපය උරා ගැනීමේ සීඝ්‍රතාවය Q. හොපර් කියලා ලියන්න. හරිද? දැන් ඔන්න හොඳට බලන්න අපි ගත්තොත් එහෙම මම මේක කෙලින්ම ලියන්නම් මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියන්නේ තාපය සැපීමේ සීඝ්‍රතාවය තාපය සැපීමේ සීඝ්‍රතාවය හරි එතකොට මේක මම කෙලින්ම ලියන්නම් q dot කියලා. දැන් මේ dot එකක් දාන එකේ තේරුම සීඝ්‍රතාවය කියන එක. හරි ඇත්තරම ගත්තොත් ඕකේ අර්ථය තමයි කාලයේ විශේෂ එකපාරක් අවකලනය කරලා තියනවා කියන එක. මැච් කරන ළමයි දන්නවා. හරිද? රයිට්. එතකොට දැන් ඔතනදී අපි ගත්තොත් එහෙම මට ලියන්න පුළුවන් නේ Q dot W කියන එක කෙනා සමානයි MW SW MW SW delta P ට බෙදීම delta T එක Q dot copper සමානයි M copper S copper delta theta බෙදීම delta T මේ උෂ්ණත්වය වැඩිවීමේ සීඝ්‍රතාවය මේ දෙකටම සමානයි හේතුව බඳුනයි ජලයයි එකටනේ උෂ්ණත්වය වැඩි වෙන්නේ බඳුනේ උෂ්ණත්වය 50ක් වෙනකොට ජලයේ උෂ්ණත්වයත් 50යි බඳුනේ උෂ්ණත්වය 60ක් වෙනකොට ජලයේ උෂ්ණත්වයත් 60යි එතකොට මේ දෙන්නගේ උෂ්ණත්වය වැඩි වෙන්නේ එකට හරිද right එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඔතනින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විතරම වැදගත් කතන්දරයක්. ඒ තමයි Q. W බෙදීම Q. copper අපිට ලියන්න පුළුවන් නේ. බලන්න මේ දෙක බෙදුනහම මේක මේන්න කැපිලා යනවා. M. W. S. W බෙදීම M. copper S. copper. M. W. S. W කියලා කියන්නේ ජලයේ තාප ධාරිතාව. C. W M copper S copper කියලා කියන්නේ බඳුනේ තාප ධාරිතාව C copper. එතකොට මෙතන ඉතින් පැහැදිලි ප්‍රතිපලයක් ලැබෙනවා. ඒ තමයි සංඝටක කිහිපයක් පවතින දැන් දෙකයි කියන ගත්තේ. සංඝටක කිහිපයක් පවතින පද්ධතියක තාපය උරා ගැනීමේ සීඝ්‍රතාව අතර අනුපාතය. ඒ සංඝටක වල තාප ධාරිතාව අතර අනුපාතයට සමාන වෙනවා. පේනවද? හරි. එතකොට අපිට ඒක ලියා ගන්න පුළුවන් තරුවක් දාලා. දැන්
ඔය කතන්දරයට අනුව මට ලියන්න පුළුවන් Q.W කියන එකේනා සමානයි හරි දැන් අපි ගත්තොත් මේක උපයෝගී කරගෙන දැන් මේ ගාන හදන්න හදන්නේ Q.W කියලා කියන්නේ ජලය තාපය උරා ගැනීමේ සීක්‍රතාවය ලියන්න පුළුවන් තාපය සැපීමේ මුළු සීක්‍රතාවේ 600යි හරිද එතකොට මේ 600 වැඩි කරන්න තාපධාරිතා දෙකේ එකතුව මොකද්ද තාපධාරිතා අතර අනුපාතයෙන්නේ බෙදෙන්නේ එතකොට ඉස්සර හිතන්නකෝ ඒ ගානේ අපේ ගැටලුව ගත්තොත් අපේ ගැටලුවේ CW බෙදීම CL කියන්නේ CW බෙදීම C කොපර් ගත්තොත් එහෙම ආ බඳුනේ ජලයේ තාපධාරිතාව එන්නේ 0.5 ගුණ කිරීම 4200යි බඳුනේ තාපධාරිතාව එන්නේ 0.25 ගුණ කිරීම 400යි හරි එතකොට එනවා කීයද උඩ එනවා 2100යි යට එනවා 100යි කවුද එතකොට උත්තරේ 21ට 1යි ඒ කියන්නේ Q.W කියන එකේනා ගන්න පුළුවා 600න් 22න් 21යි 21ට 1යි අනුපාතය එහෙනම් කොටස් 22කට බෙදලා ඒකෙන් කොටස් 21ක් තමයි Q.W වේ ඉතුරුට කියන්නේ බඳුනට හරිද ඊට පස්සේ මේක බලන්න සුළු කරලා අර උත්තරේමයි CL බෙදීම C copper ගත්තොත් එන්නේ 0.5 ගුණ කිරීම 2200 බෙදීම 0.25 ගුණ කිරීම 400යි ඒ කියන්නේ 11ට 1යි එහෙනම් Q.L කියන එක කියලා ලියන්න පුළුවන් 600ක් දෙනවා ඒකෙන් 12න් 11ක් තමයි එන්නේ බලන්න සුළු කළා මෙතනට එනවා 572.8යි වොට් මෙතනට එනවා 550යි වොට් කියලා ඔය විදියට. ඒකෝට මේ තියෙන්නේ දෙවෙනි ක්‍රමය. හරි. ඉස්සල්ලාම සටහන කියලා දාන්න. සටහන කියලා දාලා ලියන්න මේ විදියට. ඉස්සල්ලාම දාන්න සටහන කියලා. සටහන කියලා දාන්න. හරි. සටහන කියලා දාලා ලියන්න මේ විදියට. සංගතක කිහිපයක් පවතින පද්ධතියක් සලකමු සංගතක කිහිපයක් පවතින පද්ධතියක් සලකමු සංගතක කිහිපයක් පවතින පද්ධතියක් සලකමු හරි එහෙම කියලා මේ රූපය ඇඳලා මෙන්න මෙතන ගා ලියාග හරි ලියාගෙන ඉවර කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න මේ දෙවෙනි ක්‍රමයේ කියන ටික ලියා ගන්න එපා හොඳේ ඒ ටික ලියා ගන්න එපා මෙතෙන් දැනගන්න විතරයි
අත උස්සන්න මෙතන දැනගන් ලියාගත්ත කට්ටිය හොඳයි දැන් ලියන්න තරුවක් දාලා යකින් මේ විදියට සංගටක කිහිපයක් අඩංගු පද්ධතියක සංගටක කිහිපයක් අඩංගු පද්ධතියක සංගටක කිහිපයක් අඩංගු පද්ධතියක සංගටක කිහිපයක් අඩංගු පද්ධතියක තාපය උරා ගැනීමේ සීඝ්‍රතා අතර අනුපාතය සංගටකවල තාප ධාරිතා අතර අනුපාතයට සමාන වේ තාප ධාරිතා අතර අනුපාතයට සමාන වේ සංගටක කිහිපයක් අඩංගු පද්ධතියක තාපය උරා ගැනීමේ සීඝ්‍රතා අතර අනුපාතය තාපය උරා ගැනීමේ සීඝ්‍රතා අතර අනුපාතය තාප ධාරිතා අතර අනුපාතයට තාප ධාරිතා අතර අනුපාතයට තාප ධාරිතා අතර අනුපාතයට සමාන වේ හරි දැන් දෙවෙනි ක්‍රමය කියලා ලියලා අර ටික හදාගන්න अवसान सहनो मेन मेहिम इम काले समग इम काले तुल काले समग ජලයේ තාපය උරා ගැනීමේ සීඝ්‍රතාවය හා බඳුන තාපය උරා ගැනීමේ සීඝ්‍රතාවයේ ප්‍රස්ථාරයකින් උත් ද්‍රවය හා බඳුන තාපය උරා ගැනීමේ සීඝ්‍රතාවය කාලය සමග තවත් ප්‍රස්ථාරයකත් වෙන වෙනම අඳින්න කියලා කියනවා. ඉතින් දැන් මේ බලන්න මේ නියත සීඝ්‍රතාවයකින් ඉන්නේ තාපය සපයන්නේ නියත සීඝ්‍රතාවයකින් නම් තාපය සපයන්නේ හොඳට අහගන්න දිගටම ජලය තාපය උරා ගැනීමේ සීඝ්‍රතාවය 572.8යි. තප්පරයට ජූල් 600ක් දෙනවනේ. ඉතුරු ටික කවුද ගන්න? ඉතුරු ටික ගන්නේ බඳුන. එතන බඳුන තාපය උරා ගැනීමේ සීඝ්‍රතාවය 27.2යි. හරි. 600ෙන් 572.8ක් අඩු කරන්න. ඒ ඉතුරු ටික ගන්න කවුද? බඳුන. 600කින් තාපය දෙනවනම් දිගටම බඳුන තාපය උරා ගන්න 27.2කින් ජලය තාපය උරා ගන්න 572.8 හරිද රයිට් එතකොට මේ විදිහට තමයි ජලය සහ බඳුන අතර ප්‍රස්ථාරය එන්නේ දැන් මෙන්න තියනවා කාලය සමග තාපය උරා ගැනීමේ සීඝ්‍රතාවය දැන් ඔතන ඩෙල්ටා Q ගෙදීම ඩෙල්ටා T මේක වොට් වලින් මනින්නේ මේක කාලේ දැන් මෙන්න
විසිහතයි දශම දෙකයි වොට් මේ තියෙන්නේ කවුද බඳුන මෙන්න ජලය 572.8යි මේ තියෙන ජලය ඊට පස්සේ මෙන්න කාලය මේ තියෙන ඩෙල්ටා කියු බෙදීම ඩෙල්ටා ටී වොට් වලින් මනින්නේ මෙතන තියෙනවා 50යි මෙතන තියෙනවා 550යි ඔය විදිහට තියෙන මේ තියෙන ද්‍රවය මේ තියෙන බඳුන ඔන්න ඔය විදිහටයි ප්‍රස්තාර දෙක ඉන්නේ හරි අඳගමු මේ දෙක හරි මම හිතන්නේ දැන් මේක ඇඳගෙන ඉවරයි හොඳයි දැන් එතකොට ඔයාලගේ ටියුබ් එකේ පිටු අංක 6 තියෙන 18 වෙනි ගැටලුවේ D කොටස කපලා දාලා ඉතුරු ටික ගෙදරදී හදන්න ඕනි ඉතුරු ටික ගෙදරදී හදන්න ඕනි හරි දැන් ඊට පස්සේ හරි දැන් මේක කැන්සල් වුණාන් පස්සේ ආයෙ මේ ලින්ක් එකේ මෙන්න ඔයාලට දීලා තියෙනවා ටියුබ් එක ප්‍රැක්ටිකල්ස් තියෙන අන්නේකේ පිටු අංක 30ට පෙරලා ඒ ටියුට් එක ළඟට අරගන්න දැන් හැමෝම ගාවේ තියෙ එක එතකොට ඒකේ පිටු අංක 30ේ තියෙනවා දොනිමානීය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතයේ සෙවීම කියලා දොනිමානීය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතයේ සෙවීම කියලා හරි එතකොට දැන් බලමු අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද කියලා බලලා ඊට පස්සේ ඒකට අදාළ විභාග ගැටළු කීපයක් තියෙනවා විසඳා ගන්න අපිට. ඒ ටික අපි විසඳන්නේ කොහොමද කියලා බලමු. හරි. එතකොට බලන්න ඉස්සල්ලාම දැන් හැමෝම ගාව මම හිතන්නේ ඇති මේක. හරි බලන්න එතකොට දැන් ටියුබ් එක ඇති යමුම ගාව එතකොට මෙන්න මේ විදියට හරි මයිතන හැමෝටම පේනවා ඇති හරි එතකොට මෙතන මේ යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂණ අංක 4 කියන එක වැරදි ඒක කපලා දාන්න මේක යාන්ත්‍ර විද්‍යාව නෙවෙයි දෝලන හා තරංග ප්‍රායෝගික පරීක්ෂණ අංක 2 ඊට කලින් තියෙන්නේ සරල අවලම්බයක ආවර්තකාලී සෙවීම කියන ප්‍රැක්ටිකල් එක ඒක අපි වෙනම දෙනවා එතකොට දැන් මේ තියෙන්නේ අපි දොනිමානයක් භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතයේ සෙවීම කියන ප්‍රැක්ටිකල් එක අපිට මේකට අවශ්‍ය වෙනවා මේ ධ්වනිමාන උපකරණය අවශ්‍ය වෙනවා ඊට පස්සේ පරිපෙට්ටිය අවශ්‍ය වෙනවා සංඛ්‍යාතයේ සෙවිය යුතු සරසුල මීටර් රූල හරි දැන් එතකොට පොඩ්ඩක් අපි ඉස්සලා බලමු ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක කරන විදිය පෙන්නනවා ඒක දැනට හොඳට අහගෙන මේ පිළිවෙලට පියවර ටික මතක තියාගන්න මුලින්ම පළවෙනි පියවර තමයි ධ්වනිමාන පෙට්ටිය මත ඇති ලී සේතු අපි ඕකට නාදති කියලා කියනවා මේ තියෙන්නේ මෙතන පෙන්නලා තියෙන්නේ ලී සේතු දෙක ලී සේතු ආසන්නයට ගෙනෙන්නේ. ඒ කියන්නේ මේ ලී සේතු දෙක පුළුවන් තරම් ළඟට ගේන්න ඕනේ. හරිද? මයික් එක ඔන් වෙලා තියෙනවා තාගිරි පොඩ්ඩක් එක ඔෆ් කරගන්න. හරි. ඊළඟට පියවර දෙක තුලා පැටියක කිලෝග්‍රෑම් එකක පඩියක් යොදා සරසුල කම්පණය කර එහි මිට
ධනිමාන පෙට්ටිය මත ලී සේතු අතර මැදට වන්නට තබන්න. ධනිමාන කම්බියේ කම්පන දිග සීරු මාරු කරන විට කඩදාසි ආරෝහක ෂණික විසවී යන අවස්ථාවලදී. දැන් මේක අපි මොකද්ද කියලා බලමු. මේ කියන කතාව පියවර දෙකකින් කියවෙන කතාව. හරි ඊට පස්සේ මෙතන එන්න ඕනේ පියවර තුන. එය අනුනාද අවස්ථාවකි. එවිට අනුනාද වන ධනිමාන කම්බියේ දිග මැනගන්න. දැන් මේ සීතු දෙක ළඟින්ම තියලා ගත්තොත් එහෙම මේක තමයි මූලික ස්වරයට අදාළ අනුනාද දිග වෙන්නේ. මෙසේ තුලා තැටියට යදෙන බාරේ වැඩි කරමින් ඉහත සරසුලේ සමග නැවත අනුනාද කරමින් මූලික ස්වරයට අදාළ අනුනාද දිග මැනගනු ලැබේ. ධනිමානයේ මූලික ස්වරයෙන් කම්පණය වෙනකොට අපිට මේ සම්බන්ධතාවය ලියන්න පුළුවන් කියලා ඕගොල්ලෝ දන්නවා. ධනිමානයේ කම්බියයි තියෙන්නේ, කම්බියක් තියෙන්නේ. එතකොට ඒක දෙකලවරින් ගැට ගහපු කම්බියක් ලෙස හැසිරෙන හින්දා දෙකලවරින් ගැට ගහපු කම්බියක මූලික තානෙට අදාළ සංඛ්‍යාතය මේ විදිහට ලැබෙනවා. මේකේ T කියලා කියන්නේ තන්තුවේ ආතතිය, M කියලා කියන්නේ කැපිටල් M කියලා මෙතන දාලා තියෙන්නේ ඒ කම්බියේ ඒකක දිගක ස්කන්ධි හෙවත් රේඛීය ඝනත්වය. හරි, දැන් වෙනස් කරන්නේ අපි කැපිටල් T, ඊට අනුරූපව අනුනාද දිග වෙනස් වෙනවා. F කියන්නේ සංඛ්‍යාතය, ගන්න සරසුලේ සංඛ්‍යාතය වෙනස් කරන්නේ නැහැ. හරි, දැන් මේ ප්‍රැක්ටිකල් එක කරන විදිය පොඩ්ඩක් බලන්න. මේ තියෙන්නේ මම හිතන්නේ හැමෝටම පේනවා ඇති. මේක තමයි සරසුල් පෙට්ටිය. මේ තියෙන්නේ අර බර ඉල්ලන තුලා තැටිය කියලා කිව්වොත් හරි. ඒගොල්ලෝ මේ තියෙන්නේ මේ තියෙන්නේ අපේ ධනිමාන කම්බිය. රයිට්, මේ තියෙන වාසිදුරු ධනිමාන පෙට්ටිය තියෙනවා. මෙන්න මීටර් රූල. එතකොට මේක නම් මේකේ මීටර් රූල සවි කරලා තියෙනවා. හරිද? රයිට්. එතකොට දැන් බලන්න එක කෙලවරක් ගුඩව එක පැත්තකට ගැට ගහලා තියෙන මේ ධනිමාන කම්බිය. එතකොට දැන් මෙතන ඇත්තටම නයිලොන් ලූණක් මේ නූලක් තමයි අපි ගන්නෙ. මේ තියෙන්නේ සේතු දෙක. හරි, රයිට්. එතකොට මේක මෙන්න මේ සුමට කප්පිය වටා ගිහිල්ලා මේක සුමට කප්පියක් ලෙස අපි සලකනවා. බලන්න නූලේ අනිත් කෙලවර ගැට ගහලා තියෙන්නේ මෙන්න මේ දැන් තුලා තැටිය කියලා කියන්නේ ඕක. මෙන්න මේවා තමයි පඩි. රයිට්. දැන් මේ තියෙන කඩදාසි ආරෝපකය බලන්න. මෙන්න මේ සේතු අපි නාදති කියලා කිව්වේ. ඒ දෙක හරි මැදට මේ විදිහට කඩදාසි ආරෝහකයේ තියලා තියෙනවා. තේරුණාද? රයිට්. දැන් එතකොට මෙතන නම් මේ වෙන දැන් මෙන්න මේ විදිහට තමයි පඩි එකතු කරන්නේ. හරි? පඩි එකතු කරන්නේ මේ විදිහට. එතකොට අපිට බර වැඩි කර ගන්න ඕන නම්, තන්තුවේ ආතතිය වැඩි කර ගන්න ඕන නම් මේ විදිහට පඩි එකතු කරන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට අපි කඩදාසි ආරෝහකයේ බලන්න හොකට මෙතන හරි මැදින් තියෙනවා. හරි මැද තියලා අපිට සංඛ්‍යාතයේ සෙවිය යුතු සරසුල තියෙන්නේ. ඔය විදිහට කම්පණය කරලා ඒක බලන්න මේ සීතු දෙක මැදට වෙන්න ධනිමාන පෙට්ටිය මත තියන්න. තේරුණාද? හරි. දැන් අපි හොයාගන්න ඕනේ මේ පුළුවන් තරම් මේ දෙක ලං කරලා තියෙන්නේ අපිට මේ අවස්ථාවට අදාළ මූලික තානේ. අන්න දැන් එතන අපි ගත්තොත් එහෙම පොඩ්ඩක් දැන් මේ චුට්ටක් හෙලෙව්වත් උක වැටෙනවා. හරිද? ඒ හැබැයි වෙන්නේ ඒ එහෙම වෙලා නෙවෙයි. ඒ කියන්නේ ඒ වෙන්නේ අරග අදිනකොට තමයි වෙන්නේ. දැන් කම්පණය වෙලා නෙවෙයි. මොන දැන් බලන්න තිබ්බා. හරි, දැන් මේ මේ අතර මැද මොකද වෙන්නේ? තාමනේ අපිට මේ අවස්ථාව ලැබුණ අද්දාසි ආරෝහකේ විසි වෙන අවස්ථාව ගන්නවා. බාන එකම සරසුල තමයි ඔය තියෙන්නේ. තාම විසිරුන්නේ නැහැ කඩදාසි ආරෝහකය. අන්න කඩදාසි ආරෝහකය මොකක් වුණාද? විසිරුණා. හරිද? ඒ අවස්ථාවේදී මෙන්න මේ සේතු දෙක අතර දිග අපි මැනගන්න ඕනේ. හරි, මෙතන නම් දැන් 10.7 කියලා එතකොට ඔතන දැන් ඔන්න 10.7 කියලා ආවා මේ කඩදාසි ආරෝහකේ විසි වෙන අවස්ථාව. හරි, දැන් බලමු ඊට පස්සේ අපි මේක කොහොමද ගණනය කිරීම ටික කරන්න කියලා.
බලන්න මෙන්න මෙහෙමයි දැන් මේකේ අපි ගත්තොත් අපේ ප්‍රැක්ටිකල් එක තමයි මේ තියෙන්නේ ධනිමාන කම්බිය කියලා හිතන්න එතකොට මේ ලී සේතු දෙක තියෙනවා හරි මේක කැට්ට පැත්තකින් මේක ධනිමාන පෙට්ටිය මේ පැත්තෙන් දාලා තියෙනවා කප්පියක් මෙතනින් තමයි බර එල්ලන්නේ හරි දැන් බලන්න මෙන්න මේ විදිහට මේකේ කඩදාසි ආරෝහකයම කියලා තියෙනවා අපිට සංඛ්‍යාතය සෙවිය යුතු සරසුල අරගෙන අපි ඒක කම්පණය කරලා තියන්නේ මේ සීතු දෙක අතර සාමාන්‍යයෙන් හරිමද තිබ්බොත් වැඩි හරියට හරියනවා මෙහෙන් තිබ්බත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ හොඳේ රයිට් එතකොට දැන් ඔයාලා දකින්න ඇති ප්‍රැක්ටිකල් එකේදී ඒ වැඩි දැන් අපි මේ සීතු දෙක ළඟම තියලා පොඩ පොඩ ඇඩ් කරන්න හේතුව තමයි අපිට ගන්න ඕනේ මෙන්න මේ මූලික තාලෙට අදාළ දිග. තේරුණාද? මේක ටිකක් ඈඩ් කරලා ගත්තොත් මූලික තානේ නෙවෙයි මොකද්ද? පළවෙනි උපරි තානේ ලැබෙන්න පුළුවන් මේ සංඛ්‍යාතයට අදාළ. එහෙම නැත්නම් දෙවෙනි උපරි තානේ. ඒ හින්දා මූලික තානේ ගැනීම තහවුරු කිරීම සඳහා තමයි සේතු දෙක ළඟින් තියලා පොඩ 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 ඈඩ් කරලා පළවෙනි වතාවට මේ ආරෝහකේ විසින අවස්ථාව ගන්න. හේතුව දැන් මෙහෙම කම්පණය වෙනකොට මේ මැද තියෙන ආරෝහකේ මොකද වෙන්නේ? තන්කෝ මුඩබාල යන ටග්ගල් විසිනවා තේරුණාද රයිට් එතකොට මේ කඩදාසි ආරෝහකයේ විසින අවස්ථාව තියෙන්නේ ඒ වෙලාවේ මේ සීතු දෙක අතර පරතරය අපි L මැන ගන්නවා මේ ධනිමාන ධනිමානයටම සම්බන්ධ වෙලා තියෙන මීටර් රූලෙන් එහෙම නැත්නම් මීටර් රූලක් වෙනවා නම් තියලා මේ ලක්ෂ දෙක අතර දිග මැන ගන්න තේරුණාද ඔය ලැබෙන්නේ අපිට මෙන්න මේ විදියට ස්ථාවර තරංගයේ ඇති වෙන කොට ලැබෙන දිග ඔය අදාළ සරසුල මේ සරසුලේ සංඛ්‍යාතයේ f නම් මේ f සංඛ්‍යාතයට අදාළ මූලික තානිය දිග තමයි ලැබෙන්නේ මේක අපි මැනගත්ත කෙනෙක් හිතන්න බෑ කියන එතකොට දැන් ඔය ලැබෙන්නේ ලැම්ඩා බෙදීම 2 සමානයි l එහෙනම් ලැම්ඩා සමානයි කීයද 2යි හරි මේ වෙලාවේ f සමානයි v බෙදීම ලැම්ඩා කියන සම්බන්ධයට අනුව f සමානයි ලැම්ඩා කියන්නේ 2යි L V කියන්නේ ඇදි තන්තුවක් තුල තීරයක් තරංග ප්‍රවේගය. ඒක අපිට ගන්න පුළුවන් වර්ගමූල T බෙදීම සිම්පල් M එහෙම නැත්නම් කැපිටල් M කියලා දාගන්න. ඔය තියෙන්නේ මොකද්ද? තන්තුවේ ආපතිය බෙදීම මේ තියෙන්නේ කවුද? තන්තුවේ ආපතිය බෙදීම ඒකක දිගක ස්කන්ධයකවත් තන්තුවේ රේඛීය ඝනත්වය. තන්තුවේ රේඛීය ඝනත්වය. හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි පුතේ මෙන්න මෙතනට දාන ස්කන්ධය තියෙන්නේ මම ඒක කැපිටල් MG කියලා කියනවා හරිද දැන් මේ තන්තු යාපතිය T ඔය විදිහට දැන් උතන T සමාන වෙන්න ඕනි කාටද කැපිටල් MGට හරිද පැහැදිලිද කියන දේ හරි දැන් බලන්න අපි ගත්තොත් අපිට දැන් එහෙනම් ලියන්න පුළුවන් මේ විදිහට මේ කැපිටල් එම් වෙනස් කරනකොට තන්තුයේ ආපතිය මොනවා වෙනවද වෙනස් වෙනවා හරි තන්තුයේ ආපතිය වෙනස් වෙනකොට මේ පැත්ත නියතයිනේ එකම සරසුලනේ මෙයා වෙනස් වෙනකොට මෙයක් මොනවා වෙන්න ඕනේ එලුත් මොනවා වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ අපි මෙතනදී මැනගන්නේ මෙන්න මෙතනට එකතු කරන දිග ස්කන්ධය තියෙන්නේ එයා වෙනස් කරමින් ඊට අදාළ අනුනාද දිග මැනගන්නවා හැබැයි මේ මනින අනුනාද දිග අර සීතු දෙක ළඟම පිහිටීමේ ඉඳලා ඈඩ් කරන නිසා ඔය එන්නේ මූලික තානියට අදාළ දිග කියන එක මතකේ රඳවා ගන්න. හරිද? රයිට්. එතකොට බලන්න අපි විවිධ ස්කන්ධයන්ට අදාළව
මූලික තානේ දිග මැන ගන්නවා මැනගත්තර පස්සේ අපි හොයා ගන්න ඕනේ f නේ මම මේ ප්‍රකාශනය වර්ග කරනවා f වර්ගය සමානයි 1 යට 4යි l වර්ගය t බෙදීම සිම්පල් n ඔතන t වෙනුවට දාන්න පුළුවන් කැපිටල් mg මම බලන්න කැපිටල් m වෙනස් කරනකොට තමයි l වෙනස් වෙන්නේ ඉතින් l වර්ගය කියන එක කියලා උත්තර කරගත්තොතින් මට ලැබෙනවා 1 යට 4යි f වර්ගය 1 යට 4යි f වර්ගය සිම්පල් m වාරයක් කැපිටල් t l වර්ගය සමානයි හරි එතකොට ඔතනින් අපිට පුළුවන් දැන් බලන්න l වර්ගය සමාන g බෙදීම 4යි f වර්ගයේ a රෝ වාරයක් කැපිටල් n මෙතන කැපිටල් n අපි x අක්ෂයට අරගෙන l වර්ගය අනුනාද දිගේ වර්ගය y-ට ගත්තොත් එහෙම g නියතයක් f කියන්නේ නියතයක් a කියන්නේ කම්බිය හරස්කඩ වර්ගඵලයේ නියතයක් රෝ කියන්නේ කම්බිය හදලා තියෙන ද්‍රව්‍ය නියතයක් ගණත්වේ නියතයක් එහෙනම් මේ ටික ඔක්කොම අපිට අනුක්‍රමණය විදිහට ගන්න පුළුවන් අපිට ලැබෙනවා මොකද්ද y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා හරිද ප්‍රස්ථාරය මම මෙතනින් අඳිනවා බලන්න ඔය ප්‍රස්ථාරය අපි අඳින්නේ අපි මේ මෙතනට එකතු කරන දොනිමාන කම්බියේ කෙළවරට එකතු කරන ස්කන්ධයට ඉදිරිව ඒක කිලෝග්‍රෑම් වලින් අනුනාද දිගේ වර්ගය ප්‍රස්ථාරගත කරාම අපිට ලැබෙනවා මේ විදිහට මේ ප්‍රස්ථාරය y = mx ආකාරي ප්‍රස්ථාරයක්. ඒකේ අනුක්‍රමණය අපි ප්‍රස්ථාරයේ සුරින් හොයාගත්තොතින් ඒ අනුක්‍රමණය සමාන වෙනවා බලන්න g බෙදීම 4යි f වර්ගය a රෝ ඕනි වෙන්නේ f නේ f උක්ත කරොත් ලැබෙනවා ඔයගොල්ලොන්ට g බෙදීම 4යි m a රෝ වල වර්ගමූලය g කියන්නේ ගුරුත්වජ ත්වරණය m කියන්නේ ප්‍රස්ථාර අනුක්‍රමණයක හොයාගන්න පුළුවන් a කියන්නේ කම්බිය හරස්කඩ වර්ගඵලය මයික්‍රෝමීටර ස්කෘප්වාමානයක් කරගෙන ඒක මනින්න පුළුවන් විස්කම්බේ මැනලා වර්ගඵලය ගණනය කරන්න පුළුවන් රෝ කියන්නේ අදාළ ද්‍රව්‍ය ඝනත්වය ඔය ටික දන්නවා නම් අපිට මේ සරසුනේ සංඛ්‍යාත්මක හොයන්න පුළුවන් ඔන්න ඔක තමයි ක්‍රමවේදය හරිද රයිට් බලන්න එතකොට දැන් ඔයාලගේ ඔය ටියුට් එක අරගෙන ඒක තියනවා ගණනය කිරීම f = 1 / 2l mg බෙදීම කැපිටල් m කියලා දිනවා පුතේ එතන සිම්පල් m කියලා හදාගන්න ඊට පස්සේ f වර්ග කරලා තියෙනවා f වර්ග සමානයි 1 යට 4l වර්ගය කැපිටල් m g බෙදීම සිම්පල් m ඊට පස්සේ l වර්ගය උක්ත කරලා තියෙනවා රයිට් මේ විදිහටම y සමානයි m'x කියලා අරන් තියෙන තැන අර m එක පැටලෙන හින්දා දැන් l වර්ගය අගේ y අක්ෂයේ ඒහි අගේ නෙමෙයි එතන එන්න ඕනි කැපිටල් m හි අගේ කියලා හදාගන්න කැපිටල් m හි අගේ x අක්ෂයේ ගෙන අඳිනලද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඇසුරෙන් සරසුලේ සංඛ්‍යාතිය සොයාගත හැක අනුක්‍රමණය m - නම් හරි ඔතනදී අපිට දැන් ඔයගොල්ලෝ මෙතන මේ m කියලා අරන් තියෙන්නේ රේඛීය ඝනත්වය කියලා ලියාගන්න සිම්පල් m කියලා අරන් තියෙන රේඛීය ඝනත්වය දැන් මම එතන එක a රෝ කියලා අරගත්තා a කියන්නේ හරස්කර වර්ගඵලයේ රෝ කියලා කියන්නේ කවුද ද්‍රව්‍යයේ ඝනත්වය හරි රයිට් ඔය විදියට මේ ප්‍රැක්ටිකල් එක අපිට හදා ගන්න පුළුවන්. හොඳයි. එතකොට ඔයාලා මේ 2000 විවගත රචනා ගැටලුව සහ 2000 මෙතන තව ඊළඟට 9 වෙනි ගැටලුව තියෙනවා. ඒ 9 වෙනි ගැටලුව මට මතකෙ විදිහට 2010 හෝ 14 ඔය වගේ අවුරුද්දක. එතකොට ඒ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලු දෙකම හදන්න ඕනි. හරි. එතකොට ඔය ටික හදන්න මේ ප්‍රැක්ටිකල් එක කියලා දුන්න ප්‍රැක්ටිකල් එක මාකර ගැටලුවක් තියෙනවා නම් ආය අහන්න පුළුවන්
මේ ප්‍රශ්න දෙක හදන්න අපි ඊළඟ දවසේ මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරනවා. හරි එතකොට ওই විදිහට තමයි දැන් අද දවසේ අපේ පාඩම අපි කරේ. එතකොට මේ ටික හොඳට බලන්න මේ වීඩියෝ එක දානවා මේ කොටස් වලට අදාළ වීඩියෝ එකක් දානවා. හරි එතකොට මේ ටික ආයේ මග යරුණා නම් ආයසරයක් බලලා ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් අපි අද දවසේ පන්තිය නවත්තනවා. හරි ආයේ අපි පන්තිය කරන්නේ බ්‍රහස්පතින්දා හවස 5ට. Thank you, sir.